බලලා හැමෝම එකම සිතක් වෙලා හින්දා උන්වහන්සේ ජීවමානයි මේ සුද ස්ථානයේ තව දුරටත් ප්‍රේමවන්තෙනි එනිසා ස්වාමින් වහන්සේට අපි නැවතත් අත්පොළ සන්නාදයක් දීලා කියමු ස්වාමිනිය ඔබ වහන්සේගේ ජීවමාන වැඩ සිටීමට ස්තුතියි ඔබ වහන්සේගේ ජීවමාන වැඩ සිටීමට ස්තුතියි ස්වාමිනි ප්‍රශංසා වේවා ස්වාමිනි නමස්කාර වේවා හලෙලූයා 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 ස්තුතියි ස්වාමිනි ප්‍රශංසා වේවා ප්‍රේමවන්තෙනි එදා ඊශ්‍රායල් දේශයේ මිනිස්සු හැමෝම ඒ වහල් කමෙන් හිටියා ස්වාමින් වහන්සේ දැක්කා ඒ වහල් කමෙන් ඉන්නකොට ස්වාමින් වහන්සේ තීරණයක් ගත්තා මම මේ අය මුදා ගන්නවා මම මේ අයට ආදරය කරනවා කියලා ඒ දේ තුළ ස්වාමින් වහන්සේ ඒ හැමෝම මුදා ගන්නට උන්වහන්සේ තීරණේ අරගෙන ඒ පොරොන්දු දේශයට ඒ හැමෝම අරගෙන ගියා හරියට ඔබත් මමත් මෙතනට ඇවිල්ලා ඉන්නවා වගේ ස්වාමින් වහන්සේ දැක්ක ඔබේ අරගලය උන්වහන්සේ දැක්ක ඔබේ ප්‍රශ්නය දැක්ක ඔබ කොයි තරම් වහල් වෙලාද ඒ වගේම උන්වහන්සේ ඔබවත් මාවත් මෙතනට ගෙනල්ලා කියනවා මම ඔබව මුදා ගන්නට යනවා කියලා ප්‍රේමන්තේනි ඒ අය අරගල කළා ඒ අය හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේට ඒ යන ගමන තුලදී කුඩා මැසිවිලි කිව්වා නමුත් අපේ ස්වාමින් වහන්සේ නම් කවදාවත් ඒ අයවත් හැරියේ නෑ රතු මුහුද දෙබෑ කරා ගල් පළල වතුර දුන්නා මන්න දුන්නා ප්‍රේමන්තේනි කොච්චර දේ කළත් ස්වාමින් වහන්සේ ඒ අයට ඒ වලාටැඹ අයින් කරේ නෑ ඒ ගින්නි තැඹ අයින් කරේ නෑ ඒ අයට හැමදාමත් ආදරේ කරලා ඒ අය පොරොන්දු දේශයට අරගෙන ගියා අන්නේ ස්වාමින් වහන්සේ තමයි මේ ස්ථානයේ ජීවමානව මේ ස්ථානයේ වැඩ සිටින්නේ ඔබෙත් මගෙත් ප්‍රශ්නේ අරගලේ උනාසිට තව දුරටත් ප්‍රශ්නයක් අරගලයක් නෙවෙයි ඔබවත් මාවත් මේ ඉන්න තැනින් උනාසේ මුදව ගන්නට ඒ වහල් කමින් ගෙනියන්නට උනාසේ තැනට මන්ත පිතුල ජීවමාන වෙලා ඉවරයි මේ ස්ථානයේ ජීවමාන වෙලා ඉවරයි එනිසා ප්‍රේමන්තනි අත්වල සන්නාදයක් දීලා ඒ ජීවමාන ස්වාමින් වහන්සේට කියන්න ස්තුති මාව ගැලෙව්වට ස්තුති මේ ඉන්න තැනින් මාව හොස්සවා ගන්නට विक्रमान्वितै
प्रश्न उत्तर नम उन्हांसेलिस प्रेम उन्हांसे मार्ग अपे मार्ग वगे नेमे आहस पोलवट बोहोसे वगे उन्हांसे मार्ग बोहोसे उसास उन्हांसे सलिस बोहोसे उसास प्रेम उन्हांसे किसी के नो खवदाकत मेतन टेने किसी के नो उन्हांसे हिस्सा दिंग आली नय प्रेम ए महा देवीदानंगे अद्यकी वो हेम के लबेन सलस नवे मंद उन्हांसे की ना आरंभ अवसान महाबल
स्वामीन वहांसे जीवमानवम पिलितुरु दुन्ना उन्वहांसे अपि हेमोगेम जीवित तुलट वैडम करला इवराई मे मोहत्ते ओ मगे प्रेमवंतीनी अदहा गन्न उन्वहांसे मे मोहते ओबत मात तुल जीवमानाई गीतावलिये हेटाटे विस्से मेहम कियनवा अपे देविदानो अप गेलुम कार देविदानो वन सेक अप मरणीन मुदन देवि समिदानो वन सेक मगे प्रेमवंतीनी एदा नमस्कार कला उन्हा प्रशंसा कला एदा ए गुहावे फोटी हाथ देने खीतिया खेला अभी तैने के नहीं किया एक स्वामीनी ए आई गे ऐदे हिल नमस्कार तुले ए आये किसी में महत्व का मारने इट भी आउने नहीं है मारनी नो जायगाता स्वामीन वहाँ से चीव मारो में खेली नुना से फोलो साले इट बहला नमस्कार वो सब मी स्वर्गीय
ස්වර්ගීය අත්දැකීමක් තුල ඔබම මාව කැඳවාගෙන ජීවත් කරවන තැනන් වහන්සේ ප්‍රේමන්තිනි එදා උන් වහන්සේ කිව්වා මෝසස්ට පාරාවෝ ඉදිරියේ ඉන්නකොට ඔබ නිශ්චල වන්න මම දෙමිඳුන් බව සිතට ගන්න මම ඔබ වෙනුවෙන් සටන් කරනවායි කියලා එසේ කිව් තැනන් වහන්සේට ප්‍රේමන්තිනි අපේ හදවතින් අපි බද්ධ වෙමු අරගලයේ ප්‍රශ්න යමතක කරලා උන් වහන්සේ දිහා විතරක් බලමු අපි උන් වහන්සේට නමස්කාර කරමු අපි උන් වහන්සේට ස්තුති කරමු අපි කොහොමද උන් වහන්සේට බද්ධ වෙන්නේ අහසත් පොළවත් එකට එකතු කරන තැනන් වහන්සේ හරහා අපේ මැවුම් කාර දෙවියන්ට අප බද්ධ වෙනවා අහසත් පොළවත් එකට එකතු කරන තැනන් වහන්සේ හරහා ඔබ මා වෙනුවෙන් දෙවි ජීවිතය පූජා කර ක්‍රිස්තුස් වහන්සේට අපි බද්ධ වෙනවා අහසත් පොළවත් එකතු කරලා ස්වර්ගීය අත්දැකීම ඔබේ මගේ ජීවිතයට අරගෙන තැනන් වහන්සේ හරහා අපි මේ මහා අත්දැකීමට ඇතුළු වෙනවා ප්‍රේමවන්තිනි ඔබේ හදවත විවෘත කරන්න ඔබේ මනස විවෘත කරන්න ඔබේ ස්පිරිතු අවදි කරන්න මේ විශ්වයේ මැවුම් කාර්යයන්න්ගේ මහා බලගතු ආත්මය ඔබ මා පිටට වැගිරෙන මොහොතයි මේ විශ්වයේ මැවුම් කාර් දෙවියන්ගේ මහා බලගතු ආත්මය ඔබේයි මගේ ජීවිතය බලවන්ත කරන්න යන මොහොතයි තවදුරටත් ශක්තිවන්තයන් වෙලා උන්වහන්සේගේ ආදරේ මත උන්වහන්සේගේ උරහිස මත Tamange ජීවිත ගමන ජයග්‍රහණය කරන ශුද්ධෝ ජාතියයි ඔබ දෑ දෙක ඔසවන්න උන්වහන්සේ ප්‍රශංසා කරන්න නමස්කාර කරන්න මන් දුන්වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේ නමස්කාර කරන්න නමස්කාර වේවා ශුද්ධාත්මයානි පුරවන්න හැම හදවතක්ම ස්වාමිනී බිඳින්න හැම තැක සංඛාවක්ම ස්වාමිනී පුරවන්න ස්වාමිනී මහිමය වේවා හලෙලුයා 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 ජීවිත වහන්සේට බාරයි ස්වාමිනී नमस्कार वेवा स्वामी हालेलुया हालेलुया जीव माने हालेलुया गन्ना हुस्वत पासा तबना अलियक पासा कियना वचने पासा सितना सितुविनी ආත්මයන් වහන්සේගෙන් පිරිච්ච ජීවිතයක
අවසාන හුස්ම හොප්පෙද හොලන හෙලන තෙක් පියනන් වහන්සේ දිහා බලාගෙන ගමන් කරන්නට අපි දේවම් මට කියමු නිරන්තරයෙන් අප වෙනුවෙන් මැදිහත් වන්නට නමෝ මරියනි ප්‍රේ ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ සිකුසේ පලවන් ජේසුස් ආශිර්වාද ලද්දාමි සාන්ත මරියනි දේව මෑණි පාපී වපු දෙසා දැනුත් අපේ මරණ වේලෙදි යාඥා කරමැනව ආමෙන් ප්‍රශංසා වේවා දැන් බීම් කීපයක් පියවර හතර ඥානකාන්තියේ ඉංග්‍රීසි බසින් 22 සහ 23 පෙබරවාරි මාසයේ සාන්ත අන්තෝනි ශාලාවේ සාන්ත අන්තෝනි ඉස්කෝලේ ශාලාවේ කොල්ලුපිටියේ පවත්වනවා සෙනසුරාදා හැන්දෑවේ 1 සිට 6 5 වෙනකන් සහ ඉරිදා උදේ 9 සිට 5 දක්වා. ඉතින් ඔබ ඇතුල් වෙලා නැත්නම් පියවර හතරේ ඥානකාන්තයක ඉංග්‍රීසි බසින් පවත්වන්නේ අපි සිංහල බසිනුත් පවත්වන්න ලෑස්ති කරනවා. ඉතින් කැමති අයට ඒකට එන්න පුළුවන්. දෙවෙනි එක තමයි මම සාමාන්‍යයෙන් කියන දෙයක්. අපි හැමදාම හැන්දෑවට ඉවර වුණාම ඔබලම දැකලා ඇති කාණ්ඩේ පුටු අදිනවා නේද? හා බලාගෙන යනකොට වයසක අය ගොඩක් අදිනවා පුටු. තරුණ පුතාලා එහෙම ලස්සනට කතා කර කර ඉන්නවා. වයසක අය පුටු හැප්පෙනකොටත් ඒගොල්ලෝ තවත් කතා කර කර ඉන්නවා. ඉතින් අපිට උදව් වෙන්න පොඩ්ඩක්. පුටු 10ක් ගෙනින් දෙන්න. අතන ඉඳන් මුගක් කාලවට අර පැත්තේ ගොඩක් පුටු එතනම තියලා ගොඩක් අය යනවා. ඉතින් මේ පැත්තෙත් තියෙනවා. ඉතින් උදව් වෙන්න අපිට. මොකද හැම කෙනෙක්ම එන්නේ ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. පොඩි දෙයකින් ඔබ ගොඩක් ලබා ගන්නවානේ. ඉතින් ඔබත් යම් දෙයක් දෙන්න. ඉතින් අපිට ඒකට උදව් කරන්න. පළවෙනි අත්දැකීම එන්න පුදමයට. මේ තාත්තගේ වචනයක් මේක. මා විදේශගතව සිටින විට පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාස මා නොසිතූ ලෙස මාහට අසනීප විය. එහිදී මගේ හදවතේ නහරයක් හීනවීම නිසා අසනීපයේ ඇති වී ඇති බව දැන ගැනීමට ලැබිණි. එහිදී දැඩි සත්කාරයකකේද දවස් 7ක් සිටියෙමි. ඉන්පසු ලංකාවට මම පැමිණියෙමි. පැමිණි මුල් සතියේ සිටම මේ මහබෝලේ ප්‍රශංසා මෙහෙයට පවුලේ සියලු දෙනා සමග සහභාගී විය. ජනවාරි මාස 21 වන දින මාහට දැනගැනීමේ වචනයක් ලැබුණි. එනම් හදවතේ නහර හීනවීමක් නිසා අසනීප අයෙකුට උන්වහන්සේ ස්පර්ශ කර සුව කරන බවද ඒ වෛද්‍ය වාර්තා මගින් සහතික කරන බවද දැනගැනීමට ලැබිණි. එය මම තරයේ අයිති කරගත්තෙමි. උන්වහන්සේගේ ආදරය මාහට තදින් දැනිනි. ගිය සතියේද මෙම ප්‍රශංසා මෙහෙයේදී දැනගැනීමේ වචනයක් ලැබී එනම් හදවත් රෝගීන් පස්සෙනෙකු සුව කරන බවය. එයද මම අයිති කරගත්තෙමි. ඉන්පසු මම මාගේ වෛද්‍යවරයන්ට රැගෙන වෛද්‍ය වාර්තා රැගෙන වෛද්‍යවරයා හමු විට ගියේය. එහිදී වෛද්‍යවරයා වාර්තාව බැලුවෙන් පසුව එහි කිසි ප්‍රශ්නයක් නැති බවද ප්‍රකාශ විය. දිව්‍ය සප්‍රසාද වහන්සේ මාව සුවක් දිව්‍ය වෛද්‍යවරයාණන් මාව සුව කළ බව නිසා උන්වහන්සේට මම සදා ප්‍රශංසා වෙන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා විලකුවත් පොළ සන්නාදයක් දෙමු උන්වහන්සේට. සූති ස්වාමිනී. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. මිත සටි කිහිපයකට පෙර මා මෙම දේව මහා මෙහෙයට පැමිණියේ මාගේ බෙල්ලේ තිබූ තද බල වේදනාවකින්.
मागे बेल्ले तिबु वेदना वगैन मा सैहन बियंग सिटिया मा इतामत गेंबरु विश्वासे के न्युतु में ममहेट सांभागी भी जेसु के निलना सिटिये में बेल्ले वेदना व सुअकर देनले सटाई एदा में देव महेदी अनावरण अक्ले बुना स्नायुगत बेल्ले स्नायुगत बेल्ले अमारुवकिन पसुवन आयकुट जेसु स्पर्श करनवाई किया ए आयट सुवे लभेनवाई किया ममे ए अनावरणे तद विश्वासेन आयति करगत्ता ईट पसुदिन सिटम मगे बेल्ले अमारुव मा नोदैनुवत्वम होंद होंद अतट हेरुना ओब वहन्सेट प्रशंसा वेवा इवसिय नोहेकी तिबुनु बेल्ले अमारुयेन ඔබතුමා ඔබ වහන්සේ මාසුව කළ නිසා ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා හාලෙලූයියා හාලෙලූයියා ස්තුති ස්වාමිනී ප්‍රශංසා වේවා එකොළොස් වෙනි මේ මාසේ 11 වෙනි දින මාබෝලේ ප්‍රශංසා මෙහෙදී අනාවැකියක් කියුණා වීසා බලාපොරොත්තුෙන් ඉන්න පවුලකට වීසා ලැබෙන බව අපි එම අනුමැතිය අනාවැකිය තරයේ විශ්වාස කරා අද දින මෙම මෙහෙට ඒමට පෙර අපට දැන ගැනීමට ලැබුණා අපගේ වීසා අපට ලැබී ඇති බව එම නිසා අපගේ ජීවමාන දෙවියන් වහන්සේට අපි ස්තුති ප්‍රශංසා කරනවා ප්‍රශංසා වේවා අපට මේක කන්‍යා සුහිරක් අපිට මේ අනාවැකිය මේ අත්දැකීම කියන්න කියලා කිව්වා මේකෙනා දැනට ඉන්නේ පිටරටක මම නැවක රැකියාව නියුතු විනුතු වන අතර ප්‍රධාන ඉංජිනේරු විභාගයේ දෙවතාවක් අසමත් වුණා නමුත් මාස කීපයකට පෙර විභාගයේද මුහුදේ විභාගයේද එංගලන්තයේ සිට ලංකාවට ආවා ඔක්තෝබර් මාස නිවාඩුවට පැමිණීමේදී සෑම අඟහරුවාදා දිනයකම මම මෙහෙට සහභාගී වුණා ජේසුට මගේ ප්‍රධාන විභාගයේ බාර කරා මෙම මෙහෙට සහභාගී වෙන වත්තල කන්‍යා සෝරියක් මුණ ගැසී මෙම අඟහරුවාදා මෙහෙට නිවාඩු ලැබුණු මාස 3ටම මම සහභාගී වුණා. ඇගේ ආදරයෙන් ලලිත් තාත්තා ගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්තු Come as you are යන ජානකාන්තියේ CD පට 15ක් පිටපත් කරගෙන පහසු හැම වෙලාවකම මේ තුලින් දෙවිඳුන් සමග ගත කළා. ඉතාමත් අමාරබු මාගේ චීෆ් ඉංජිනේරින් විභාගයේ මෙවර ස්වාමින් වහන්සේගේ ආශිර්වාදෙන් සමත් වන බව ලොකු විශ්වාසයක් ගොඩ නැගුණා. පසුගිය සතියේ මම නැවතත් ලංකාවට පැමිණියේ තුන්වැනි වරටත් මුහුණ මේ විභාගයට මුහුණ පෑමටයි. ප්‍රතිඵල දැනි ගැනීමට නොයිසෙල්ලෙන් මම සිටියමි. අප නාවික විද්‍යාලයේ බොහෝ සිසුන් සමත් වීමේ ප්‍රතිඵල ලබා තිබුණේ තුන් දිනෙකට බව සඳහන් වුණා. සියල්ල කළ හැකි ජේසුනි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ආශිර්වාදය සහ ඔබ වහන්සේගේ බලය මම අත්දැක්කා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා විසියලු දෙනාම නැකිටලා ජගතාත් වෙනුවෙන් යාඥා කරමු සුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔහු පිට පැවරෙන්න කියලා Hallelujah, 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 hallelujah
සමදේට වනා එම්මානුවේ අප සමග වේ උතුම්ම උසස් මහිමලංකාර වේ තින් පුරවා ආදරෙන් කැඳවා ජීවනයේ මඟ පෙන්වුවා ලඟ නිතර සිටිනා මහත් සනසවනා එම්මානුවෙල් ඔබ වේ උතුම් උන්වහන්සේ ඔබවයි මාවයි ආදරයෙන් කැඳවන්න. උන්වහන්සේ ඔබව පුරවන්න. අපිට නැහැ ශක්තියක්, අපිට නැහැ බලයක්. ඒ මානුවල් කොහෙවත් නෙවෙයි, ඈතවත් නෙවෙයි ඉන්නේ. අද ඔබ තුලයි ජීවත් වෙන්නේ. ඒ උන්වහන්සේ ඔබේ මා තුල හදවත තුල ජීවත් වෙනවා. අපිට ඒ දේ විශ්වාස කරගන්න බැරි කොට, අපිට ඒ දේ අදහා ගන්න බැරි කොට අපි ලෝකයේ තනි වෙලා ජීවත් වෙනවා. ඒ නිසායි අපි ගොඩාක් වෙලාවට ප්‍රශ්න අරගල මැද්දේ ජීවත් වෙන්නේ. අපි හිතනවා මම තනි වෙලා, මට කවුරුත් නැහැ, මගේ පැත්තේ කවුරුත් නැහැ. එයි අපිට අදහා ගන්න බැරි වෙලා තියෙනවා. මේ එම්මානුවල්, මේ ජේසු ඔබේ මගේ හදවතේ ජීවත් වෙන පොඩි දෙයක් අපිට අදහා ගන්න තියෙන්නේ අද මේ සන්ධ්‍යාවේ. උන්වහන්සේ කියන බැරිද පුතේ දිවේ අදහා ගන්න මං අද ඔබ තුල ජීවත් වෙනවා. ඒ තුලයි විශ්වාසය තියෙන්නේ. අපිට සමහර විට මේක අදහා ගන්න බෑ. සමහර විට අමාරුයි. නමුත් අද විශ්වාසය කියන ඇදහිල්ල කියන්නේ ඒකයි. ඒකයි උන්වහන්සේ කියන ඔබ දකින්න නැති දේවල් අපි ඒ දෙයයි ඇදහිල්ල කියන්නේ. දකින්න දෙයක් අදාහ ගන්න ගොඩක් ලේසි ප්‍රේමවන්තයනි. අල්ලන දෙයක් දකින්න දෙයක් අපිට ලේසි, ඒක ගැන වැඩි කියන්න දෙයක් නැහැ. නමුත් නොදකින්න අපි දකින්න දෙයක් ඒ දකින්න නැති දේ ගැන අපි අද අදහනකොට ඒක විශ්වාසය තුලින් අදහනකොට ඒ බලය ඔබේ ජීවිතේට අද මේ මොහොතේදී අද අපි උන්වහන්සේට කියනවා කුරුසියේ ජීවිතය දුන්නා, මරණය පරදා මහිමේ නොසවා ගත්තා. උන්වහන්සේ යද ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් එදායි කුරුසියට ගියේ. අදේ උන්වහන්සේ ඒ මරණය ජය අරගෙන ඒ උන්වහන්සේ ජයගත්තේ ඔබ තුල මා තුල ජීවත් වෙන්නටයි. තනි වෙලා ඈත් වෙලා ජීවත් වෙන්න නෙවෙයි. අද උන්වහන්සේගෙන මම මරණය ජයගත්තා. මගේ දේව තාත්තගේ දකුණු පසේ මම වැඩ ඉඳලා මං අද ඔබ තුලටයි ජීවත් වෙන්නේ. අදේ දෙයයි ඔබේ හදවතේ, මගේ හදවතේ වෙන්නේ. අද මේ දේ අදහා ගන්න ප්‍රේමවන්තනි. අමාරු වුණත්, බැරි වුණත් කියන ඔව් මම අද අදහන. මගේ මේ විශ්වාසයට අද ඉඩ දෙන්න ස්වාමිනි. අපි කියමු කුරුසයක ජීවිතේ දුන්න. කුරුසයක ජීවිතය දුන්නා, මරණයද පරදා උසවා ගත්තා. දකුණු පස වැඩ හිඳිනා, නික
सनसान මට පුළුවන් ඔබේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න මට පුළුවන් අද ඔබට අලුත් ජීවිතයක් ලබලා දෙන්න මුන් වහන්සේ අද මේ දේ කරන නිසා අද අපි හැම කෙනෙකුට අපි මුන් වහන්සේට ස්තුතියි කියමු සුදේ ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී හලෙලුයා 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 අපි අද පොලසන් නාදේශයට කියමු ඔව් ස්වාමිනී අද අපි ඉඳ දෙනවා ඔබ වහන්සේට ස්වාමිනී හලෙලුයා හලෙලුයා ජීවර ප්‍රේමවන්තේනි අද මේ කීර්තිය කිව්වා වගේ මතක් කරන්න ඕනේ නැවත වරක් මේ පියවර හතරේ ඥානකාන්තිරි ඉංග්‍රීසි භාෂාවෙන් අපි මේ සුමානේ තියෙනවා සාන්ත අන්තෝනි ඒ කන්වෙන්ට් කණිරාමේ හෝල් එකේ ඉතින් ඒක කවදාක්වත් ඒ ඥානකාන්තියකට ඇවිල්ලා නැත්තම් මම හිතන්නේ ඒක ගොඩාක් වැදගත් ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ සමහරට භාෂාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ උන්වහන්සේට අපිට ප්‍රශ්නයක් වුණාට උන්වහන්සේට පුළුවන් ඒ හැම දෙයක්ම කඩලා ඉතින් ඔබ හිතනවා නම් ඔබේ දෙයට සහභාගී වෙලා නැත්තම් ඒක ගොඩාක් හොඳ දෙයක් අපි හැම කෙනෙකුටම සහභාගී විය යුතුයි කියන එක ඉතින් ඉරිදා සෙනසුරාදා එකමාර වෙලාවල් මං හිතන් කිව්වා ආය ඉරිදා උදේට ඉතින් පූජාව එතන හැන්දෑවේ පල්ලියේ තියෙනවා ඒ පූජාවට යන්න අපි එතන පූජාවක් පවත්වන්නේ නැහැ හැන්දෑවේ 6ට ඒ සාන්ත අන්තෝනි ඒ කටුක මේ කොල්ලුපිටියේ පල්ලියේ පූජාව තියෙනවා ඒකට එන්න පුළුවන් අය ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඒක සිංහල භාෂාවෙන් උත් කරන්න මාසිකව ඉතින් උන්වහන්සේට අපි උන්වහන්සේ කියන විදියට අපි ඒ දේ කරනවා ප්‍රේමවන්තේනි අපි දැන් අහගෙන ගිය මිනිස්සු ගොඩාක් අය අත්දකින්න ඒ අය කියන දේව වචනේ ඉතින් අද අපි බලන්න යනවා අපි පොඩි මතක් කිරීමක් කරලා අපි ගිය සුමානේ අපි උන්වහන්සේ අපිට යම් දෙයක් පෙන්නවා මොකද උන්වහන්සේ පෙන්වේ අපගේ අධ්‍යාත්මය සහ අන් අය සමග තියෙන සම්බන්ධකම ඉතින් ඒකේ හොඳටම පෙන්නවා අපි අනිත් අයට සලකන විදිය අනිත් අයව ඒ අය කතා කරන විදිය ඔක්කොම පෙන්වන්නේ අපේ තියෙන අධ්‍යාත්මය ඉතින්
उन वहां से पेन ना अपी अनित्ताय वेनुवेन अपी ट मेक तनियम यान जीवित या नेवे इति अनित आयट अपी करान नोने दें मैं अनित आय के यान कोई दीन ने अनित्ताय हाँ मैं मेतन मेहेटे ना अनित्ताय मेतन ट मेहेटे ना अनित्ताय नेवे प्रेमोंदिनी कौद गेदरे इन अनित्ताय मैं अनित गेदरे इन आय तमाय अमारुम අනිත්‍යය කියන්නේ පාර යන අල්ලපු ගෙවල් ඒ අයත් එක්ක මොකොම හරි ඉන්න පුළුවන් මේ gedere ඉන්න අයත් එක්ක තමයි ප්‍රශ්නේ ඉතින් ඒ අනිත්‍යය anuන් කියලා කියන්නේ වෙන anuන් නෙවෙයි gedere ඉන්න anuන්ට හරි ඉතින් ප්‍රේමවන්තනි ඒක අමතක කරන්න එපා මේ අධ්‍යාත්මය කියන්නේ අපිට තනියම යන්න බෑ මෙයා වැඩක් නෑ කියලා දාලා අතහැරලා දුවන්න බෑ उन्वहांसे की नो अध्यात्मे कियान्ने में अपि अनित आयत्तेक यान गमनाक इति उन्वहांसे की वो अपि एवगे यानकोट अपे जीविते अट महा एलियक केनो अपि वे एलियक केनो अपे अंधकारे नतिवेला एलियक आपुवाम में एलिय उन्वहांसे की नो में एलिय कोहोमद पाविच्चि करन विदिय उन्वहांसे आयट केल दुन्न मुनाद किव्वे ओब मुनाद पोलवेही मुनाद वेनो किव्वे पोलवेही लुनु वेनो किव्वा लोके लोके आलोके पोलवे लुनु लोके काट दे क्यूँ काट दे दम्मे का क्यूँ ओबटाए मटाए प्रश्ने में काए लुनु रहा नहीं वेला एलिए बैटरी बड़ू वेला नहीं अरब तीन अने दे बैटरी अड़ू ना हम चार्ज भी नहीं थी तीन ने बैटरी उन्ना में नहीं इबरे बैंड तीनों कोटा यंतांग एलिया तीनों पेन वा यंद पुलवां अबे अनित्ता ऐटे एक बार आविष्करण ने बे समाहर भी टा आपे बैटरी बे मुनाद वेला तीन बहला इधिं बैटरी बहपु हम वेना वेदे तमाई අපි ආලෝකයක් වෙන්නේ නැහැ කාටවත් අපිට තියා වෙන අපිටවත් ආලෝකයක් නැහැ. ඉතින් කොහොමද අපි අනිකායට ආලෝකයක්? නමුත් උන්වහන්සේ කිව්වා ඔබ ඔබ තමයි ලුණු. ඔබ තමයි gedara අයව එකතු කරන්නේ පදම් කරන්නේ. ඔබ තමයි gedara අයට ඒ විශ්වාසය කල්පවත්ව ගන්න බලයක් දෙන්නේ. ඔබ තමයි ඒ හැම කෙනෙකුට මහ ගින්නක් අවුල්ලන්නේ පවුලේ. කියලා ඊට පස්සේ කියනවා ආලෝකය කියලා. ඉතින් ওই දෙකම අපිට නැති වෙලා නම් उन्वहांस फादर हेनरी आवा मेहट कथा करना बेदागत्ता फादर क्यू फादर वेडिय पल्लीवल मी संबार पूजा के हिटी हिटी ने तैंग तनक हिटी कोलंब इक तनक हिटी आलू ती एक दास फादर कोट हेने अविदीन कोट तरुण लमे किसर हाट एन वालू ती फादर दीहा बेलू वालू हिना उना फाद हेरिल बेलना बन एम हेरिल बलना या हि नाउना फाद हि नाउना दिना दिया कसावेवल सुमान पसे तरुण कावल फाद हमे रवि लहवलू मे फाद मत कद माम कौद फाद को मट नम पुरु नमुख्या कौद फाद मत कद रे दाद बेलु मम बेलु हाग बाट पास हि नाउना फाद हि नाउना मम गिया आए मम गिवल तेरे फादर फादर माता कुन ला मैं ला मैं तमाई के इतने कोटे फादर क्यों फादर मामा दा आवे फादर वह हम बुंदे मगे अम्मा क्या ने किया ने इन फादर है बोल मुकाद बोलते अम्मा क्या ने किया ने तीन कुल आपे अम्मा हम्मा दाम उदे मने कीटला पूजा आवट ओक्को में आनो पल्ली थी ने हम्मा दे टम साबा की बेनो हम्मा नुआने टम आनो नमुत गिदर आपो वाम अपिट गानवा बनी नो යකින මොනවද මේ වෙන්නේ ආපු වෙලාවේ ඉඳලා කනක් ඇහිලා ඉන්නේ අම්ම කෑ ගහනවා බනිනවා හැබැයි හැම පූජාවටම යනවා උදේට උදේ පාන්දරින් නැගිටලා යනවා තියා කියනවා ඊට පස්සේ ෆාදර් කියනවා ඒ ළමයා කිව්වා මම තීරණයක් ගත්තා ෆාදර් මම තීරණයක් කරන් තියෙනවා අම්මා යන තැන් වලට මම යන්නේ නැහැ ඒ නිසා මම ඊට පස්සේ පල්ලි නම් යන්නේ නැහැ බලන්න ප්‍රේමවන්තනි මේක අපේ පවුල් වල අද වෙලා ඇති මේක හිතන්න ගොඩාක් ගැඹුරට අපිට මේක සමහර විට මේ තවත් කෙනෙක් කියපු අත්දැකීම නමුත් බලන්න අපේම gedara ඕක වෙලා තියෙනවද කියලා අපි ලුණු වෙලා තියෙනවද අපි එලියක් වෙලා තියෙනවද අනික් උන්ට අපිව කරදරයක් වෙලා අපේ පවුල් වල ඒ නිසා මේ අය එන්නේ නැහැ බලන්න අපි නම් එන්නෙම නැහැ අම්මා යන හිනහ වෙනවා
अम्मा गेन इतर मेक कथाव क्यूनि साई मम की अन्े बलंडे वगेम तात अब अभी धर्वन हदन बलनो अभी धर्वन टागे अत्यनो अपि गाव नै अगे अपि गाव नै लुनु अपि गाव नै एलिय ए नति एलिया कोहेंद देन्ने अभी प्रेम अंतिनि मम वेलिकड बंदनागारे गिया गिया सुमाने එතකොට එක්කෙනෙක් එයා කිව්වා අපි මේ කේවීම පටන් ගත්තා අපි දවස් දෙකකට ඉස්සලා මේක පටන් ගත්තම අපි කරේ අපිට ඉටිපන්දමක් හමුණා අපි ඉටිපන්දම හැමදාම අපි ඉන්න කෑල්ලේ පත්තු කරනවා බලන්න මේ බන්ධනාගාරේ අර වෙන අයත් ඉන්නවා ඒ අපි ඉන්න තැන පත්තු කරනවා අපි ඊට පස්සේ ඒක නිවලා අනිත් දවසට පත්තු කරන්න ඕනේ කවුද කියලා අපි ඒ ගැන යාඥා කරනවා හිතන්නේ ගැඹුරු ප්‍රේමවන්තිනි අපි පත්තු කෙරුවා නෙවුවා මේ මේගලොන්ට ඒක එච්චර ඇත්තක් වෙලා ඉතින් එතන ඉන්න කෙනෙක් හැම වෙලාවෙම එයා නිසා මිනිස්සුන්ගේ ජීවිත ගොඩාක් වෙනස් වෙලා එයාගේ නම කියලා කියනවා මේ අයියා හින්දා තමයි මම මේ ගමනට ආවේ අපි ඉන්න මේ කරන මෙහෙදී එතන 25ක් විතර ඉන්නවා ඒකේ අඩුම ගානේ 9 දෙනෙක් මම ගීසරේ ගණන් කරුවා 9 දෙනෙක්ම අන්‍යාගම් නම දෙනෙක් අන්‍යාගම් ඒ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කෙනා නිසා අපේ ආගමේ ඉන්න අයව අපිට තියාගන්න බෑ බලන්න අපේ පවුලේ ආගමේ ඉන්න අයව අපිට තියාගන්න බෑ මෙන්න මෙතන මේ හිරගෙදරක මෙන්න ප්‍රශ්න මැද තමුන්ගේ ජීවිතයේ කිසිම තේ සමහර විට එක එක ඒගොල්ලන්ට දඩුවන් ලැබිලා ඒ අයව පුළුවන් වෙලා තියෙනවා අන්ධකාරයේ කියලා අපි හිතන තැන එතන අඳුරක් අපි අඳුරයි කියලා හිතන තැන අපි අන්ධකා අපි එලියයි කියලා හිතන තැන මොකද වෙලා තියෙන්නේ එතන මහා අන්ධකාරයක් අද බලන්න ඔබේ ජීවිතවල ඔබ ලුණු වෙලාද එහෙම නැත්නම් ඔබ ආලෝකයක්ද ඒ දෙකම නැති වෙලා නම් උන්වහන්සේ කිව්වා ඔව් ඔබට බෑ ඔබේ ශක්තියෙන් ඔබේ බලයෙන් පිළිගන්න ඔබේ අඩුකම් පිළිගන්න ඔබේ බැරිකම පිළිගන්න නැහැ මට බෑ මම දුර්වලයි මගේ මේ වගේ අඩුපාඩුකම් තියෙනවා අද ඇත්ත දෙන්න උන්වහන්සේට දීලා ඒ බලය ලබා ගන්න ආත්මයන්න් තුල ආත්මයන්තුල බලය ලැබුණම බලන්න එතන හිම් පිටින්ම gedara වෙනසක් බලන්න කී දෙනෙක් ඇවිල්ලා කියනවා අනේ මගේ පුතා වෙනුවෙන් යාඥා කරන්න මගේ දුව කොච්චර කරත් මෙතනට එන්නේ ඉතින් හිතලා බලන්න පොඩ්ඩක් කොහෙද මම මගේ ලුණු රසය නැති කරගෙන තියෙන්නේ කොහෙද මගේ මේ එළිය අඩු වෙලා තියෙන්නේ එහෙමනම් අද යාඥාවට යන්න තමුන්ගේ පෞද්ගලික යාඥාව ගොඩාක් අවශ්‍යයි පෞද්ගලික යාඥාව තුළ ආත්මයන්න් තුළට ඇතුල් වනාම එතනදී පුළුවන් මේ හැම ප්‍රශ්නයකට ඔබ එලියක් වුණාම ගෙදර අය නිකම්ම ඒකෙන් තේකට එච්චරම වෙහසන් දෙපා අපේ බලයෙන් කරන්න ගියොත් තමයි ප්‍රශ්න ඉතින් ප්‍රේමවන්තනි අපි දැක්කා ඒ දෙය ඉතින් උන්වහන්සේ අපිට පෙන්නනවා ජේසු කන්දට නැග්ගා කන්දර නැගලා ඊට පස්සේ මොනවද කිරුවේ ආ කන්දෙම හිටියද පල්ලෙහාට मिनीसुतर मिनीसुत महिटियाबट तोर मम याज्ञा दुर्वाब याज्ञावती पल मिनीसुतर मिनीसुतर वेडकर वेडकर मम मे हम एक मरा देवियान वेडकर मे समुड़ता ओने අද මේ ආත්මයන්න් තුලට ඇතුල් වෙන්න. කන්දර නගින්න ඕනේ, පල්ලෙහාට එන්න ඕනේ, පල්ලෙහාට ඇවිල්ලා ආයෙත් කන්දර නගින්න ඕනේ. කන්දෙම ඉන්න බෑ. පල්ලෙහාම ඉන්න බෑ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඉතින් මිනිහෙක් හිතුවලු එක දවසක් උදේ නැගිට්ටම අපෝ අද තමයි මගේ වාසනාවන්තම දවස. ඇයි? එයා කියන එයා උදේ 4:00 නැගිට්ටේ. උදේ 4 නැගිටලා වැඩට යන්න යනකොට මේ සාක්කුවේ බලනකොට ඩොලර් 7ක් තියෙනවා ඩොලර් 7. ඊට පස්සේ දවල් කෑමට ගියාම කෑමේ ඉඳගෙන ඉන්නේ කී දෙනෙක්ද? 7 දෙනෙක්. 7 දෙනෙක් ඉන්න. ඉතින් මම කොළු අද නම් මගේ වාසනාව. ඊට පස්සේ බැලුවලු රේස්කොලේ බලනකොට අස්පියෝ කී දෙනෙක් ඉන්නවද? 7 දෙනෙක්. අස්පියෝ 7 දෙනෙක්. ඉතින් මෑ දර අද තමයි හොඳම දවස. දැම්මලු 7 වෙනි අස්පයාට. තනි කෑ මොකද උනේ මොකද වෙලා තියෙන්නේ ඒ අස්පයා 4 ඇවිල්ලා 7 වෙනියට ඇවිල්ලා ඉතින් ප්‍රේමවන්තනි අපිට තෝරගන්න බෑ අපේ ජීවිතේ හරි ඉතින් අද අපි කතා කරන්න යනවා ඔබගේ
देव प्रज्ञाव सह निदहास कैमत्त मुकद्द देव प्रज्ञावाई मुकद्द निदहास कैमत्त इतिंग ओबट ये दे लेसियन तेरुगंड पुलुंग मुकद्द मम देव प्रज्ञाव गेन कताकरन्ने पस्से कताकरन्न आप इसल बलमु मुकद्द निदहास कैमत्त कियान्ने कियान प्रेमवंतेनी अपी अपड़े लेसी तेरुगंड अपी रटक हटियट अभी फेब्रुवारी मासे हतरवेनी दा यम दे अभी मुकद्द करे अभी मुकद्द ए दवस हा मोन दवस द निदहास दवस निदहास कियन्ने मोनवद ओने देयक अपिट ऐ अपि मोनद अपि मोकेन्द निदहास लबुए हा अपि व इंग्लिशी जातियन अपि ओ यट करगने हिदिया अपिट ओने उना निदहास निदहास ओने मोनवटद मट අපිට රටේ ජනතාවට තමුන්ට කාටත් යට වෙලා ඉන්නේ නැතුව කැමති දේ කරන්න නේ ඒකනේ ද නිදහස ලබන්නද ඉතින් අපි දැක්කා ඒ වෙනුවට මිනිස්සු සටන් කෙරුවා අපේ රට වෙනුවෙන් සටන් කෙරුවා නිදහස ලබා ගත්තා නිදහස ලබාගෙන දැන් අපි කීයක් අවුරුදු කීයක මේ නිදහස ලබාගෙන අපි කීයද අවුරුදු 66ක නිදහස ජනතාවක් අද මෙතන ඉන්නවා නේ කාටවත් යට වෙන්නේ නැති අපි ඒ නිසා අපිට හිතුවා බෑ මේ සුද්ධන්ට යට වෙලා ඉන්න බෑ ඒ නිසා අපි ඒකට ගහගෙන නිදහසක් ලබා ගත්තා ඒක තමයි රටක නිදහස gedaraka කොහොමද අපේ ජීවිතවල මොකද්ද දැන් මේ අපි රටක් අපේ ජීවිතයේ පුරාම අපි බලන්නේ කොහොමද මොනා කරන්න හා මොනා කරන්නද කැමති මලට කීක කියන්නේ අනිත්‍යයට කැමති දේ කරන්නද අපිට ඕන දේ කරන්න හා අපි හැම වෙලාවෙම බලන්නේ මට ඕන දේ කරන්න මගේ නිදහස් කැමැත්ත කරන්න ඉතින් තරුණ තරුණියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද ඔය අවුරුදු 14න් ඉතර පස්සේ 13න් පස්සේ මොනවාද තියෙන ලොකුම ප්‍රශ්නේ කවුද ලොකුම ප්‍රශ්නේ දෙමව්පියෝ අම්මයි තාත්තයි තමයි මේ හැම එකටම ඉන්නේ මට බෑ සිගරට් එකක් එළියෙන් බොන්න මට බෑ පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න හැංගිලා බොන්න මට බෑ මේ ගවුම මේ වගේ කපලා අඳින්න හා කොණ්ඩේ මට ඕන විදියට කපන්න බෑ හා මට ඕන විදියට ඇවිදින්න බෑ මේ හැම එකේම මොනවද හොයන්නේ වැරද්ද ඉතින් අපි ඉන්නේ මොනවද වෙන්න අපිට ඕනේ කවදද මට මේකේ නිදහසලා මට කැමති දේ කරන්න ඉතින් අපේ වගේ රටක මොන වගේ වයසක් ආපුවමද ඕන දේ කරන්න පුළුවන් වයස 18ට ආපුවම යන්න පුළුවන් කාවරි හොයා ගන්න පුළුවන් තව දෙන්නෙක් අරගෙන ගිහිල්ලා රෙජිස්ට්‍රා ගාවට ගිහිල්ලා මොනවද කරන්නේ කසාද බදින්න පුළුවන් නවත්තන්න බෑ මොකද මේක මගේ නිදහස මේක මගේ නිදහස් කැමැත්ත ඉතින් ගොඩාක් දෙනෙක් අපි ගොඩාක් වෙලාවට ආස නැ වෙන මිනිස්සුන්ට මොනවද යට වෙලා ඉන්න අපිට ඕනේ අපේ නිදහස් කැමැත්ත. ඉතින් කසාද බඳින්නේ? කසාද බඳු කොහොමද මට කියන්න. කසාද බඳින්නකොට පළවෙනි කාලේ කොහොමද දෙන්නගේ එකතුව? ඔයා ඔයා මේක කරනවා මම කරනවා මේක කරමු අපි දෙන්නා. අපි දෙන්නම එකතු වෙලා කරනවා. ඉතින් ආ ඔයා ඒක කරනවා රයිට් රයිට් මමත් කරනවා. ඔයාගේ අම්මලා ගෙදර අපි අද යමු. හා තාත්තලා ගෙදර අනික් සුමාන යමු. ඒ වගේ එකතු වෙලා යනවා. අවුරුද්දක් විතර ගියාට පස්සේ කොහොමද? මේක තමයි අපි මේ විදියට තමයි අපේ ගෙවල් වල වැඩ කරා. මෙහෙම තමයි අපේ අම්ම කරා. එහෙනම් ඔයා කරගන්න ඒ විදියට. අපේ අපිට මගේ නිදා. ඉතින් මට ඕනේ විදියට හැසිරෙන්න. ඒ නිසා නෙවෙයිද ඔබ මේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ? ඔබගේ නිදහස් කැමැත්ත ඔබට ඉදිරිපත් කරගන්න ඕනේ නිසා නෙවෙයිද? සමහර අය ඉන්නවා හරීම තැන්පත්. හරීම තැන්පත්. ඇයි? අපි හිතනවා අනේ බලන්න මේ ජෝඩුව තමයි හොඳම. ඒ තැම්පත් වෙලා තියෙන්නේ ප්‍රේමවන්තේනි ඇතුලේ තියෙන හොඳට නෙවෙයි මේ බයට. එක්කෝ එක්කෙනෙක් සැමියාට බයයි නැත්නම් සැමියා බිරිඳට බයයි. ඒ බය කියන වචනේ එන්නේ අර නිදහස් කැමැත්ත කරන්න ලැබෙන විදියට. මෙහෙම බය කියන වචනයක් ඇවිල්ලා නැහැ. බලන්න විවාහ වෙන්න ඉන්න තරුණ තරුණියන්ට දැන් හෙට වගේ බඳිනවා නම් අනිත් අය මොනවද කියන්නේ? අනිත් අය මොනවද කියන්නේ? කියන්න මොනවද කියන්නේ ආ පෝ ඉවරයි ඉවරයි දැන් ඉවරයි දන්වැල් දැම්ම වගේ තමයි දැන් නිදහස ඉවරයි දාය ඉතින් ගියා තමයි වැඩි කවුද මේවා කියන්නේ
අර බඳින්න ඉන්න අයද බැඳපුව අය හොඟා කරාවට එක කියන්නේ බැඳපුව අය බලන්න කොච්චර මේ විවාහ ජීවිතය ගැන වැරදි අදහසක් මිනිසුන්ට දීලා තියෙනවද කියලා ඇයි මේ ඔක්කොම තියෙන්නේ මගේ නිදහස් කැමැත්ත මට කරගන්න ලැබෙන්නේ නැති නිසායි ප්‍රේමවන්තනි අපි එක දෙයක් අමතක කරන්න එපා අපේ රටේ අපිට නිදහස ලැබුණට හැම නීතියක්ම නැති වුණාද ඕන විදියට දැන් ඉන්නවද කොහේ හරි නීතියකට අපි යට වෙනවා ඉතින් අපි උන් වහන්සේගේ රාජ්‍යයේ අපි ඉන්නවනම් තව තියෙනවා නීතියක් ඒව පිළි ඔබ ආස වුණත් නැති වුණත් පිළිපදින්න වෙනවා එහෙමත් නැත්නම් ඔබව සබහා ධර්මයේ නීතියට අහු වෙනවා ඔබ ආස වුණත් නැති වුණත් ඒ නීතියෙන් ඔබට කවදාවත් ඉතින් අපි ගොඩාක් වෙලාවට ජීවත් වෙන්න බලන්නේ මොනවද අපි බලන්නේ නිදහසෙන් නීති රීති නැතුව කොහොමද ඉන්නේ ඉතින් අද බලමු දෙවියන් වහන්සේ ඔබටයි මටයි මොනවද මේ නිදහස් කැමැත්ත ගැන කියන් සිරාක් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 15 ඉඳන් 20 වෙනකම් ඉස්සලා අපි බලමු 15 වෙනි වචනේ සිරාක් ඉංග්‍රීසි බයිබල් තියෙනවා නම් මේක තියෙන්නේ කතෝලික බයිබලයේ පමණයි මම දැන් ගොඩක් සිංහල බයිබල් වල මේක තියෙනවා අපිට තියෙන්නේ කතෝලික බයිබල් ඒක නිසා ඉංග්‍රීසි තියෙනවා නම් NIV ඒවයි එකකවත් නැහැ ඩියුට්‍රොකැනොනිකල් බුක්ස් ඒ තියෙන ඒවයි විතරයි මේක තියෙන්නේ අපි එකට කියමු ඔබ කැමති නම් පනත් ඉටු කිරීමට ඔබට පුළුවන් විශ්වාසවන්තව හැසිරීමට ඔබ තුල බලයක් ඇත්තේය ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රේමවන්තනි බලන්න උන්වහන්සේ කියනවා මොකද්ද ඒක යට ඉරක් ගහ ගන්න ඔබට තියෙනවා ඔබ මොනවාද කැමති නම් උන්වහන්සේ කියනවා පුතේ දුවේ ඔබ කැමති නම් පනත් ඉටු කිරීම ඔබට පුළුවන් ඔබ ආසනම් විතරයි උන්වහන්සේ කවදාවත් ඔබට මේක කියන්නේ නැහැ මේක කරන්න මේ පනත් ඔබ ඉටු කළ යුතුයි උන්වහන්සේ කියන්නේ නැහැ උන්වහන්සේ කියන බලන්න ඔබ කැමති නම් පුතේ දුවේ මෙන්න මේ පනත් ඉටු කරන්න උන්වහන්සේ කියන්නේ අද එන්න මගෙත් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්න උන්වහන්සේ ඔබටයි මටයි වද කරන්නේ නැහැ. උන්වහන්සේ මොනවද කියන්නේ? ඔබ මොනවද? කැමති නම් එච්චරයි උන්වහන්සේ කියන්නේ. ලස්සනට උන්වහන්සේ කියනවා ඔබ කැමති නම් ඔබට ඉටු කරගන්න පුළුවන්. මොනවද කියන්නේ? විශ්වාසවන්තව හැසිරීමට ඔබ තුල බලයක් ඇත්තේය. ප්‍රේමවන්තනි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි උන්වහන්සේ ඔබටයි මටයි මේක අපේ ඇඟට දාන දෙයක් නෙවෙයි. ලෝහන්සකින ඔබ කැමති නම් බලන 16 වෙනි වගන්තිය ඔබ ඉදිරියේහි උන් වහන්සේ ගින්නද ජලයද තබූසේක අත දිගු කර ඔබ කැමති දේ තෝරා ගන්න ප්‍රේමවන්තෙනි මෙන්න අද දවස උන් වහන්සේ ඔබටයි බටයි දීලා තියෙනවා තෑග්ගක් මොකද්ද තෑග්ග නිදහස් කැමැත්ත. උන්වහන්සේ කියන ඔබ ඕන දෙයක් පුතේ දුවේ අත දිග අරගන්න. මෙන්න ගින්දර තියෙනවා, මෙන්න වතුර තියෙනවා. උන්වහන්සේ අපිට දීලා තියෙනවා නිදහස් කැමැත්ත. මේ නිදහස් කැමැත්ත ඇත්තෙන්ම උන්වහන්සේ දීලා තියෙන අපිට දීලා තියෙන නිදහස් කැමැත්ත ශාපයක්, ඒක ආශිර්වාදයක්. ඔබ බලයි කොහොමද උන්වහන්සේ මේක ශාපයක් කියලා කියන්නේ. බලන්න මේ දේ වෙනවා. අපි බලමු ආශිර්වාදයක් අපි දකිනවා මේ සත්ව ලෝකයේ දිහා බලනකොට අපි දකිනවා සතුන් පොඩි කාලේ අපි දැක්කොත් තාරාව පැටව ආපුවම උන් පැටව එක්ක ආදරෙන් යනවා නේ එයා දන්නවා අම්මා දන්නවා ඒ ළමයිව බලා ගන්න විදිය ඉතින් තාරාව පැටවුවේ අම්මත් එක්ක පිටිපස්සේ යනවා ටිකක් වැඩිලා ගියාට පස්සේ ඒකල යනවා ඒ වගේමයි අපිට දීලා තියෙන ආශිර්වාදය තමයි ඒ වගේම තියෙනවා නිදහස් කැමැත්තේ ආශිර්වාදය අපිට අම්මලාට දීලා තියෙනවා අපිටත් දීලා තියෙනවා ඒ බලයක් අපිට ඒ සත්තුන්ට වඩා ආදරෙන් ළමයිව බලා ගන්න පුළුවන් නේ සත්තුන්ටත් වඩා මොකද මේක අපිට දීලා තියෙන ලොකු අපිට ඒ වගේම
මේ ආදරෙන් බලා ගන්න අම්මටම පුළුවන් මේ දරුවා වරන් කැලණි ගඟට විසි කරන්න මේ දරුවා මරන් කකුසි වලකට දාන්න මේ දරුවවම තනියම බස් ස්ටෑන්ඩ් එකක තියලා යන්න මේ අම්මටම පුළුවන් මේක තමයි ශාපය මේක තමයි උන්වහන්සේ අද ඔබටයි මටයි දීලා තියෙන නිදහස් කැමැත්ත සමහර අය ඒක තෝරගෙන තියෙනවා අපි දකිනවා පත්තරේ කියවනකොට අපි දකිනවා අම්මමයි මේ දරුවව බස් ස්ටෑන්ඩ් එකේ දාලා යන්නේ අම්මමයි මේ දරුවව වතුරට විසි කරලා දාන්නේ අම්මමයි ඉපදුනවා ළමයාව මරලා දාන්නේ ඒ අම්මටම පුළුවන් මේ දරුවව ආදරයෙන් හදා වඩා ගන්න මේක ආදරේ අපිට දීලා තියෙනවා ශාපයක් මේකම ආශිර්වාදයක් අපේ ජීවිතේ අද උන්වහන්සේ කියනවා මෙන්න පුතේ මෙන්න දුවේ ඔබට මම දීලා තියෙනවා ගින්දර මෙන්න මම ඔබට දීලා තියෙනවා ජලය ඔබ මොනවද තෝරගන්න ඔබට පුළුවන් ඕන දෙයක් තෝරගන්න අද ඔබට පුළුවන් ඕන දෙයක් තෝරගන්න අද ඔබේ මම අපිට මොනවද වෙලා තියෙන්නේ අද මොනවද අපි තෝරගෙන තියෙන්නේ සමහර විට අද ඔබේ හදවතේ ගින්නක් නම් අද ඔබ හදවතේ ඇතුලේ තියෙන්නේ දරා ගන්න බැරි දෙයක් නම් ඔබ අත දිග ඇරලා තියෙන්නේ ගින්දරටයි ප්‍රේමවන්තේනි ඔබ මේ අත දිග ඇරලා තියෙන්නේ ගින්දරට ඒකයි අපි දැවෙන්නේ ඒකයි අපි දැවෙන්නේ අපිට ඕනේ වුණා ඒ දේ කරන්න මොනවා වුණත් මං ඒ දේ කරනවා මට ඕනේ ඒ දේ කරන්න හැම දෙයක්ම අත හැරලා මං ජීවිතේ කරනවා අපි සම්පූර්ණ තනි තීරණ අරගෙන අපි ගියා මොකද ගින්දර තමයි ලස්සනට පේන්න තියෙන්නේ වතුර වැඩක් නැහැ දෙවියන්ගේ දේවල් බලනකොට ඒකේ බලන්න දෙයක් නැහැ ඒ නිසා අපේ ජීවිතවල අපි අත ගින්දරට දාලා ප්‍රේමවන්තේනි අද සමහරවිට අපි අද මෙතනට ඇවිල්ලා ඇති අපේ හදවතේ සමහරවිට ආර්ථික ප්‍රශ්නයක් සමහරවිට අපේ සම්බන්ධකම් වල ප්‍රශ්නයක් අපේ සම්බන්ධ බලන්න අපි අපේ හදවත්ම ගින්දර ගෙදරකට යන්න බෑ ගින්න පිච්චෙනවා ඇයි අපි කොහෙදෝ තැනක අතට ගින්න දාලා තිනවා අත දිග හැරියා ගින්දරට දැන් අපි පිච්චෙනවා උන්වහන්සේ කියලා තියෙනවා මම නිදහස් කැමැත්ත දීලා තියෙනවා පුතේ දුවි බලන්න සමහර විවාහව ජීවිතේ බඳින්න ඕනෙමයි බඳිනවාමයි අම්මලා තාත්තලා විරුද්ධ වුණත් අපි බඳිනවා බලන්න සමහර අය අවුරුදු 7 8 යාලු වෙලා ඉඳලා ප්‍රේම සම්බන්ධකමක් ඉඳලා විවාහ වෙනවා විවාහ වෙලා මාස කීයක් ඉන්නවද හා ඔබලම දන්නේ සමහරට අවුරුද්දක් හිටියත් ලොකු දෙයක් අවුරුද්දක් හිටියොත් ඒ නිසා තමයි ප්‍රේමවන්තනි දැන් විවාහ ජීවිතයට ඇතුල් වෙනකොට පින්තූර ගන්නයි ඉන්නෝනේ ෆොටෝග්‍රාෆර්ස්ලා ඒ අය කියනවා සම්පූර්ණ ගාන ගෙවන්න කියලා විවාහ මංගල්‍යයට ඉස්සලා දවසේ සම්පූර්ණ ඕන එක්කෙනකින් අහන්න ඒක අපි අහලා මම එක්කෙනෙක් කිව්වා සම්පූර්ණ ගාන ඉල්ලනවා කෑලි කෑලි ගෙවන්න බෑ ඇයි අපි ඇහුවා ඇයි මෙහෙම අසාදාන කියනවා මේවා ඔක්කොම සුද්ධ කරලා ඒගොල්ලන් ගාවට යනකොට ඒ ජෝඩෝ වෙන් වෙලා ඒක ඇත්ත ඒගොල්ලන් කියනවා ගිනිච්චම කියනවලු නෑ එයා නෑ මගෙත් එක්ක එයා නෑ මගෙත් එක්ක තීගොල්ලන් කියනවා අපි මේ පින්තූර වලට මොනවා කරන්නේ මෙහෙම කරගෙන අරම කරගෙන එක එක විදියට ඇයි ගත්තනේ ඒවා කාට දෙන්නද ප්‍රේමවන්තේනි ඔන්න බලන්න වෙන දේවල් උන්වහන්සේ අපිට දීලා තියෙනවා අපි ආස නැ මට රට යන්න ඕනේ gedara aya නැති වුණත් කමන්නේ මම මේ වැඩේ කරනවාමයි සමහර විට මලන්න රැකියාවල් ගන්නකොට මේ සල්ලි එක තමයි අපි යන්නේ කොහොම හරි වැඩි වැඩි තැනකට යනවා වැටිලා සමහර අය එහෙම තීරණ අරගෙන කඩාගෙන වැටෙනවා තිබුණු රස්සාවක් නැති වෙනවා එයි අපි ගින්දරට අත දානවා අපි ගින්දරට අත දාලා අපේ ජීවිතේ අපේ නැති වෙනවා අපි දැන් මහා ගින්නක ඉන්නේ ප්‍රේමවන්තනි අපේ සමහරට ජීවිත සම්පූර්ණයෙන්ම අවුල් වෙලා සම්පූර්ණයෙන්ම අවුල් වෙලා නමුත් උන් වහන්සේ තව දෙයක් කියනවා 17 වෙනි වගන්ති මිනිසා අභිමුව ජීවිතයද මරණයද ඇත්තේය මේන් මිනිසාට ඔහු වඩා කැමති දේ දෙනු ලබන්නේ උන්වහන්සේ කියන පුතේ දුවේ මම නම් ඔබට ඕනේ දෙයක් දෙනවා මොනවාද ඔබට මරණය නම් ඕනේ මරණය ගන්න ඔබට ඕනේ ජීවිතය නම් ජීවිතය ගින්දරට අත දිග ඇරියොත් මොකද වෙන්නේ පිච්චිලාම යනවා
පිච්චිලාම යනවා ප්‍රේමවන්තෙනි ඒක තමයි අපි සමහරට පිච්චෙනවා දැන් නමුත් අර වතුරට අත දිගෑරියානම් එතනයි ජීවිතය අද බලන්න අද සමහර විට සම්පූර්ණයෙන්ම අපේ ජීවිත අවුල් වෙලා සමහර දෙමව්පියෝන් ඉන්නවා ඒ අය නවීන විදිහටයි හැදෙන්නේ මොකද ඒ අය කරන්නේ ළමයින්ට අපි නම් දෙනවා නිදහස් කැමැත්ත මොනවටද තෝරා ගන්න පුළුවන් ඕන ආගමක් තෝරා ගන්න පුළුවන් මොකද මේවා දැන් කාලේ බෑ ළමයින්ට ඉතින් අපි ළමයින්ට කියනවා ලොකු වුණාම තෝරා ගන්න කියලා ඉතින් මම දන්න අම්මා කෙනෙක් ඉන්නවා ඒ වගේ දුන්නා මොකද මේ නවීන පන්නේ අම්මා කෙනෙක් එයා දුන්නා ළමයාට අපි දෙනවා යාට තෝරා ගන්න රස්සාවයි ඕන එකක් ඉතින් මේ ආගම දුන්නා ප්‍රේමවන්තිනී ආගමක් දීපුවම ළමෙක් තෝරගනි ආගම ආගම තමයි අපි තෝරන්නේ නැති එකම දේ ඒක නැතුව ඉන්න පුළුවන් නම් අපි ඕන හැටි ඉන්නවා මේ දරුවට දුන්නා මේ පුතාට දුන්නා ලොකු වුණාම පුතේ ඔය ආගම තෝරා ගන්න ඕන ආගමකට යන්න කිව්වා දැන් පුතා වැඩි හිටියෙක් මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච වැඩි හිටියෙක් එයා තෝරාගෙන තියෙන ආගම එච්චරයි කවුද මේකට වග කියන්නේ ප්‍රේමවන්තයනි නිදහස් කැමැත්තක් දෙමව්පියන්ට අපිට දීලා තියෙනවා අපිට දීලා තියෙනවා වගකීමක් අපි ඒ දේ ඉටු කරන්න ඕනේ අපිට බෑ ළමයිකට ආගමක් තෝරගන්න කියන්නේ කියලා නිදහස් කැමැත්තක් තියෙනවා නමුත් ඒක තියෙනවා තෝරගන්න විදියක් බෑ සමහර පොඩි දරුවන් අපිට ඒ දේ කරන්න බෑ දැන් මාන්නේ ළමයාගේ ජීවිතේ ඉතින් අපි ගොඩක් වෙලාවට හිරගෙද මේ බන්ධනාගාරයට ගියාම एक हम कनेक एक कथा करो क्या मम मे उने मगे अम्मा निसाई मम मे उने मगे ताता निसाई कोहो महारी डेमाउ पियन निसा किए किए इन नमुत अपि निदहास कैमेत्त निवेद करुवे दें अपि कोहेंद इगन गाने अपि निदहास कैमेत्त मुकद्द तोरंडोने मे गिंदर द वतुर द किएने का कौद अपिट तोरला देन कौद अपिट तोरला देन हां මාදෙන් තමයි අපිට දැන් කියලා දෙන්නේ නේ අපිට කියලා දෙනවා මෙන්න මේක තමයි තෝරගන්න ඕනේ මේ දේ තෝරගත්තොත් ඔබේ ජීවිතේ හැරි අර මම එදා කිව්වා වගේ ගියසුමානේ තිබුණානේ වැලන්ටයින් දවසේ තිබුණා ආදරවන්තයන්ගේ දවස කියන්නේ කවදද ගොඩාක් හරි ආසයි වචනේ කියන 14 ඒක නම් මොනවා නැති වුණත් මහ සිකුරාදා අමතක වුණත් ගැහණු අයට ඒක මතකයි මොකද ඉතින් ඒකෙදි මං අහගෙන රේඩියෝ එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා. ඒකේ කියනවා ඔයා ගත්තද? ඒ පිරිමි තව කෙනෙක් අහනත් අනිත්‍යාල ඔයා ගත්තද? ඔයාගේ ආදරවන්තියට ගත්තද මල්? වැලන්ටයින් දවස. එයා කියනවා කවදද ඉවරයිද? නැහැ අනිද්දායි දවස. අනිද්දා. අයියෝ මන්ට ගියසරේ තමතු වුණා. අරයා කියනවා බය වෙන්න එපා. බය වෙන්න එපා. ඔයාට අමතක වුණත් නැති වුණත් මම දන්නවා තැනක්. ඒ තැනට සල්ලි අරබුවම ඔයා අමතක වුණත් නැති වුණත් මල් ටික යනවා ගෙදරට. තවත් තැනක තවත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා මම දැක්කා මෙන්න ආදරවන්තයි වැලන්ටයින් දවසට මොනවද දෙන්නේ ඒ කම්පැනි තමයි කුඩ කම්පැනියක් කුඩයක් දෙන්න කියන ඒක නම් ඉතින් ගොඩාක් ප්‍රයෝජන වෙයි පස්සට ඒ කුඩයක් දෙන එක ගොඩාක් හොඳයි මොකද පස්සට හරි ඒක මොන හරි ප්‍රයෝජන ගන්න පුළුවන් ප්‍රේමවන්තනි අපිට දැන් මාධ්‍යෙන් කියන්නේ බලන්න මිනිස්සු පත්තරේ ඇරියා අඟල් පා මොනද 52 ඉන්ච් එක කීයටද ගන්න පුළුවන් හරදාස් 500කට මයි මාසිකව ගෙව ගන්න බුදු ඉතින් මොකද කරන්නේ අල්ලපු ගෙදර ආයතත් තියෙනවා මේගොලු මුත් ගත්තා මගේ අක්කත් ගත්තා මගේ නෑදෑයියොත් ගත්තා මමත් ගිහිල්ලා ගන්නවා ඕන බඩුවක් ගන්න පුළුවන් කොයි විදියටද තමුන්ට අවශ්‍ය දෙයක් ගන්න පුළුවන් පහසු ගෙවීමේ ක්‍රමය තියෙනවා නමුත් අපිට ඒ පහසුව නැති වෙලා තියෙන්නේ ප්‍රේමවන්ත අපිට සල්ලි නැහැ ඒව ගෙවා ගන්නවත් අද කී දෙනෙක් ණය වෙලාද බලන්න අපිට මේ ලෝකයා කියන දේවල් කරලා අද අපි ණය බරෙන් පිරිලා සමහර විට බෙල්ල තද වෙලා ණය ගෙවා ගන්න බැරුව ගිනි පොලියට අරගෙන පොලිය ගෙවා ගන්න බෑ අපේ ජීවි ඇයි වෙන මිනිස්සු කරන ඒවා අපි කෙරුවා අපි ගින්දරට අත දිග ඇරියේ මට පුළුවන් දෙය නෙවෙයි මම කෙරුවේ බලන්න සමහර විවාහම මංගල්‍ය ගන්න විදිය මේ මිලියන ගණන් විසිකවිදන් කරනවා කමන්නේ සල්ලි තියෙනවා අපිට ඒක ප්‍රශ්නයක් නැහැ ඕන ගානක් තියන්නේ ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි නමුත් ඔබට බැරි නම් ඔබ ඒ වගේ ණය වෙන්න ඕනේ සමහර අය විවාහ වෙලා තවම ණය ගෙවනවා අහන්න මම දන්න ඕන හැටි ඉන්න තවම ණය ගෙවනවා
අනික් මිනිස්සු හොඳට කාලා බීලා ගියා වීදුරුවක් බෝල් එකක් දුන්නා ගියා අපි තවම ගෙවනවා අපිට ඒවා විකුණලාවත් ගෙවන්න බෑ බලන්න ප්‍රේමවන්තනි අපි ඒවා ගොඩ ගහගෙන ඉන්නවා ඒ බෝල් ටික ඒ කාට තවත් කවුරු හරි විවාහ වෙනකන් ඒක ඔතලා දෙන්න අපිට ලැබිලා තියෙන එකම දේ එච්චරයි පහසුව කී දෙනෙක් අද ණය වෙලාද කී දෙනෙකුට ඒ ණය ගෙවා ගන්න බැරිව හිර වෙලා ඉන්නවාද ඇයි අපි ගින්දරට අත දිග හැරියේ ප්‍රේමවන්තනි අපි ගින්දරටයි අත දිග හැරියේ උන්වහන්සේ කියන ඔබ ගින්දරට අත දිග හැරියොත් මොකද වෙන්නේ මෙන්න මරණය ජීවිතයේ තියෙනවා මෙන්න වතුර නමුත් අපිට මේ දේ තෝරගන්න බෑ සමහරවිට බලන්න රැකියාවල් තෝරාගෙන අපි වැරදි තැන් වලට ගියා අපිට ඕනේ විදියට අපි තීරණ ගත්තා දැන් අපි ගින්දරේ අපි ඉන්නවා ප්‍රේමවන්තෙනි අද උන්වහන්සේ අපිට තව දෙයක් පෙන්වනවා 18 වෙනි වගන්තිය බලන්න සමිඳුන්ගේ ප්‍රඥාව අතිවිශාලය දැන් කාගේ ප්‍රඥාවද මේක හොඳට මතක තියාගන්න කාගේ ප්‍රඥාව ගැනද මේ කියන්නේ සමිඳුන්ගේ ප්‍රඥාව අතිවිශාලය උන්වහන්සේ සර්ව බලධාරී වනසේක සියල්ල දන්නසේක ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රේමවන්තනි උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ මේ ප්‍රඥාව අති විශාලයි උන්වහන්සේ හැම දෙයක්ම මොනවද දන්නේ හැම දෙයක්ම උන්වහන්සේ දන්නවා මෙන්න මෙතනයි ලස්සන වෙලේ මොනවද උන්වහන්සේ දන්නේ 19 වෙනි වගන්තිය උන්වහන්සේගේ net තමන්ට ගරුබිය පාන්නන් දෙසට හැරි ඇත්තේය මිනිසාගේ සියලු ක්‍රියාවන් උන්වහන්සේ දන්නසේක 20 වෙනි වගන්තිය අද මිටු වීමට උන්වහන්සේ කිසිවෙකුට අන නොකලසේක කිසිවෙකුට පව් කිරීමට අවසරයක් නොදුන්සේක මේක හොඳට හිතාගන්න උන්වහන්සේ හැම දෙයක්ම දන්නවා උන්වහන්සේගේ ප්‍රඥාව අති විශාලයි උන්වහන්සේ කවදාවත් ලයිසන් එකක් දුන්නේ නැහැ ඔබට මොනවා කරන්නද පව් කරන්න කියලා කියලා නැහැ මේක හොඳට මතක තියාගන්න උන්වහන්සේ කියලා නැහැ අපි පාපයට වැටුනම මේ උන්වහන්සේ නිසයි වැටුනේ කියලා කියන්න බෑ අපේ අතින් වෙච්ච දෙයක් ඉතින් ප්‍රේමවන්තනි අද උන්වහන්සේ ඔබටයි මටයි ආරාධනයක් තියෙනවා උන්වහන්සේ කියන අද තෝරගන්න පුතේදුවේ අද තෝරගන්න මෙන්න මේ වතුරද ජලයේද උන්වහන්සේ කියන අද ඔබ මට කීකරු වෙලා ඉන්න ඉගෙන ගන්න අපි හිතමු අද අපි තෝරගන්නව කීකරු වෙලා අපිට ඕනේ දෙවියන්ට කීකරු වෙලා ඉන්න නමුත් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ප්‍රේමවන්තෙනි උන්වහන්සේට කීකරු වෙලා අපි ජීවත් වෙන්න බලනකොට මොකද වෙන්නේ අපේ ස්වභාවය තියෙනවා මොකද්ද පාපිෂ්ඨ බවක් අපිව ඒ පාපිෂ්ඨ භාවයට වැටෙනවා ඉතින් අද උන්වහන්සේ පෙන්නනවා මෙන්න අද තෝරගන්න ඔබ මේ විදිහට මට කීකරු වෙලා ජීවත් වෙන්න උන්වහන්සේ මතේ සුවිශේෂයේ 20 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය මම ව්‍යවස්ථාවලිය හා දිවසේවලිය අවලංගු කරන පිණිස ආවෙමි නොසිතන්න මා ආයේ ඒවා අවලංගු කිරීමට නොවේ සම්පූර්ණ කිරීමටයි උන්වහන්සේ ඇවිල්ලා කියනවා පුතේ දුවේ මම මේ ආවේ මේ ඔක්කොම නැති කරන්න නෙවෙයි මේවා අපිට උන්වහන්සේ කියන මම ආවේ මේවා සම්පූර්ණ කරන්න ඔබගේ ජීවිතයට අලුත් දෙයක් කරන්න ඔබව අලුත් මගක යවන්නයි මම ආවේ ඇයි උන්වහන්සේ කියන්නේ මම ආවේ ඒක සම්පූර්ණ කරන්න මං ආවේ මේවා නැති කරන්න නෙවෙයි කියලා බලන්න අපි ගොඩක් වෙලාවට අද උන්වහන්සේව අපිට ඕනේ උන්වහන්සේට කීකරු වෙලා ජීවත් වෙන්න අපිට ඕනේ කීකරු වෙලා ජීවත් අද හිතමු ඔබයි මමයි ඒ වගේ තීරණයක් අරන් තිනවා කීකරු වෙන්න බලමු උන්වහන්සේ අද ඔබටයි මටයි මොනවද 20 වෙනි වගන්තියෙන් කියන්නේ මන්ද
ඔබ ධර්මිෂ්ඨ කමින් විනයදරයන්ද පරිසිවරුන්ද ඉක්මවා නොගියොත් ඔබ කිසිසේත් රාජ්‍යයට නොපිවිසෙන්නෙහියි ඔබට කියමි ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රේමවන්තනි උන්වහන්සේ කියනවා මන්ද ඔබ ධර්මිෂ්ඨ කමින් විනයදරයනුයි කවුද පරිසිවරණ ඉක්මවා ගියේ නැත්තම් මෙන්න බලන්න මේ දේ අද උන්වහන්සේ ඔබටයි මටත් කියනවාද කියලා ඒ කාලේ දෙවියන් වහන්සේට කීකරු වෙන්න කියලා තීරණයක් ගත්ත මිනිස්සු තමයි කවුද මේ පරිසිවරු මේ විනයදරයෝ බලන්න ප්‍රේමවන්තනි උන්වහන්සේ කාටද මේ කියන්නේ දෙවියන්ට කීකරු වෙන්න කියලා තීරණ ගත්ත මිනිස්සුන්ට තව ඉන්න ඇති මිනිස්සු ඒ තීරණයක් නොගත්ත නමුත් ඇයි මේ මිනිස්සු ගැන උන්වහන්සේ බනින්නේ උන්වහන්සේ කියනවා මේ අයව ඉක්මවා නොගියොත් ඔබට කවදාවත් ස්වර්ග රාජ්‍යයට නම් එන්න හම්බ වෙන්නේ නැහැ බලන්න දෙක උන්වහන්සේ ඔබටයි මටයි සමහර විට කියනවා ඇති අද ඔබ අපි මේ ගණයට වැටිලා ඉන්නවද දන්නේ නැහැ පරිසිවරුන් විනයදරයන් පරිසිවරුන් කියන්නේ කවුද ප්‍රේමවන්තනි පරිසිවරුන් කියන්නේ ඒ කාලේ පලස්තීනයේ යට වෙලා තිබුණේ ග්‍රීක ජාතියෙන් ඉතින් ග්‍රීකයන්ට පස්සේ තමයි රෝම ජාතිය රෝම අධිරාජ්‍ය පටන් ගත්තේ ග්‍රීකයන්ගේ කාලේ ඒ අයගේ තිබුණා ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඒ සංස්කෘතිය එච්චර ලස්සන සංස්කෘතියක් නෙවෙයි ඒකේ තිබුණේ ඔක්කොම කාම රාගය ආස්වාදය ඒවා තමයි ඒගොල්ලන්ගේ සංස්කෘතිය තිබුණේ ග්‍රීකයන් පරද්දලා රෝම අධිරාජ්‍ය ආපුවම රෝම අධිරාජ්‍ය කට්ටියත් මේ සංස්කෘතිය අල්ලගත්තා මේක තමයි හොඳ ඒක අතෑරියේ නැහැ නමුත් ප්‍රශ්නේ වුණේ ඒ එතන හිටියා යුදෙව් ජාතිකයන් ඉතින් පලස්තීනයේ හිටිය යුද මේකේ තරුණ ළමයි මෙන්න මේ ජීවිතයට වැටෙන්න පටන් ගත්තා මේ වැරදි ජීවිතයට පටන් මෙතන හිටපු වැඩි හිටියෝ දැක්කා මෙන්න අපේ තරුණ තරිණියෝ මෙන්න වැටෙනවා දැන් ආගමෙන් ඈත් වෙනවා අපේ දෙවියන්ගෙන් ඈත් වෙනවා අපේ සංස්කෘතියෙන් ඈත් වෙනවා මෙන්න මේ අලුත් රෝම ග්‍රීකෝ මේ සංස්කෘතියට යට වෙනවා ඒගොල්ලන් දැක්ක මේ තියෙන දෙවියන්ව නැති වෙයි කියලා ඉතින් ඒගොල්ලන්ට ඕනේ වුණා මේ ආගම ආරක්ෂා කරන්න ඒ නිසා මේ පරිසිවරු කියන ගිහි කණ්ඩායම හැදුනා ඒ අයට ඕනේ වුණේ මේ දෙය ආරක්ෂා කරන්නයි හොඳටම ඒගොල්ලන්ට ඕනේ වුණා දෙවියන්ව පසුපස යන්න දෙවියන්ට කීකරු වෙන්න අනිත් අයට මේ දේ දෙන්න ඒ අයට ඕනේ වුණා ඒ අය තමයි පරිසිවරු විනයදරයෝ කියන්නේ දසපනත දීලා තිබුණා ඒ වගේ මෝසෙස්ගේ පොත් පහ තිබුණා ඒකේ තිබුණා ඔක්කොම නීතිය ව්‍යවස්ථාවලිය හැම එකම තිබුණේ මේ අය දැක්ක මේක අපි ආරක්ෂා කරන්න ඕනේ මිනිස්සුන්ට කඩන්න ඉඩ දෙන්න හොඳ නැහැ නීතිය මේ පනත් කඩන්න ඉඩ දෙ ඒ නිසා මේ පනත් වලට ආරක්ෂක පනත් දැම්මා ඒ ආරක්ෂා පනතර තවත් පනතක් දැම්මා ඉතින් ඒගොල්ලන්ට හිතුණා ෂුවර් එකට මේක කඩන්න නැති වෙන විදියට කොහෙන් හරි ඉතින් ඒගොල්ලන්ට ඕනේ උනේ මේක ආරක්ෂා කරන්න නමුත් ඇයි ජේසු එයාට බනින්නේ අද ඔබටත් ඒ දේම උන්වහන්සේ කියන උන්වහන්සේ අද කියනවා මේ අයව ඉක්මවා යන්න ඕනේ මොකද නීතියට වැඩේ කෙරුවා හදවතවල් වෙනස් වෙලා තිබුණේ නැහැ දස පනතද හැමදේම කරනවා නමුත් ඇතුලෙන් කිසිම වෙනසක් වෙලා නැහැ ජීවිතේ තද උන්වහන්සේ කියනවා බලන්න මේ දේවල් බලන්න උන්වහන්සේව උන්වහන්සේගේ වැරදි හොයන්න හිටිය ජේසුගෙත් වැරදි හෙව්වේ කවුද කවුද මේ බයිබලේ කියන්නේ කවුද හෙව්වේ විනයදරයෝයි පරිසිවරු හිත බලාගෙන හිටියා උන්වහන්සේ සබත් දවසේ මොන හරි කරයිද බලාගෙන ඉන්නවා කොහෙද වරද්දන්නේ කියලා ඇයි ඒගොල්ලන්ට දැන් බලන්න උනන කොහෙද උන්වහන්සේ නීතිය කඩන්නේ කියලා උන්වහන්සේ නීතිය කඩනවා බලාගෙන හිටියේ උන්වහන්සේගේ වැරද්දක් හොයන්න උන්වහන්සේ කියනවා නමුත් බලන්න මේ අයගේ හදවතවල් වෙනස් වෙලා තිබුණේ නැහැ අද අපි විනයදරයන්ද පරිසිවරුන්ද අපි හැම පණතටම අපි යට වෙලා ඇති අද බලන්න උන්වහන්සේ කියනවා ඔබටයි මටයි 22 වෙනි 21 වෙනි වගන්තිය මිනි නොමරන්න කියන දෙකට මිනි මරණ කවරෙකු වුවද විනිශ්චයට යටත් වනු ඇතැයි
පැරන්නන්ට කී බව අසා ඇත දැන් මොනවාද මේ ඉස්සර කාලේ මිනිස්සුන්ට කියලා තියෙන්නේ දැන් උන්වහන්සේගෙන මේ පැරන්නන්ට මොනවාද කියලා තියෙන්නේ මිනි මරන්න එපා හරි ඒක හොඳයි ඉතින් ඇත්තටම ප්‍රේමවන්තනි අද බැලුවොත් ඔබේයි මගේ ජීවිතේ මන් දන්නේ නැහැ ඉතින් මරපුව අය ඇති අද මෙතන ගොඩ දෙනෙක් ඔබ මරලා තියෙනවද මිනිස්සු හා මරලා තියෙනවා නම් කමනේ උන්වහන්සේ අපි දන්න උන්වහන්සේ කියලා අපි මරලා තියෙනවද අපේ ජීවිතවලදී අද බහුතරයක් ඔක්කොමලා හිතන්නේ නෑ මම නම් මරලා නෑ එතකොට මම මේ පනතර මොනවද වෙන්නේ ගානට සෙට් වෙනවා මම නම් මේකේ ෂේප් මම කාවක්වත් මරලා නම් නෑ ඒකින්ද මට බය නැ මේ පනත ගැන මට මේ පනත ඕන එකක් කමන්නේ නැ මට මේ පනත නම් ප්‍රශ්නයක් නැ අපි ඇත්තටම මරන්නේ මොනවද කැරපොත්තෝ මීයෝ ඔය වගේ පොඩි පොඩි සත්තු නිකන් මරනවා මිනිස්සු නම් මරන්නේ නැ මිනිස්සු මරලා නැ අපි මරපු අය හිටිමුන්න බුලත් නමුත් වැඩි දෙනෙක් කියනවා අනේ අපි පොඩි පොඩි ඒවා මරනවා මිසක් මිනිස්සු මරන්නේ නැ ඉතින් ඇත්තටම මේ පනත අපි දිහා බලනකොට අපි ඇත්තෙන්ම හරියට මේ දේ කරනවා නමුත් උන්වහන්සේ ඕකට දානවා පොඩි ඇණයක් මොකක්ද ඒ දාන ඇණේ 22 එහෙත් මම ඔබට කියමි තමාගේ සහෝදරයා සමග කෝප වෙන කවරෙකු වුවද ඔහු අධිකරණයට යටත් වනු ඇත මේ මරණයයි සහෝදරයයි කොහොමද ප්‍රේමවන්තනි උච්චර එකතු වෙලා යන්නේ බලන්න උන්වහන්සේ කියනවා ඔබ නම් මිනි මරලා නැති ඇති පුතේ නමුත් දුවේ බලන්න ඔබ ඔබේ සහෝදරයාට සහෝදරියට ඔබට පුළුවන් වෙලා තියෙනවද සමාව දෙන්න ඉඩමක් නිසා ගයක් නිසා මායිමක් නිසා රත්තරම් බඩු නිසා එහෙමත් නැත්නම් මොනවා හරි එකක් නිසා අපේම සහෝදර සහෝදරියන්ට අපි දැන් කතා කරන්නේ නැහැ උන්වහන්සේ කියනවා ඔබ ඔබගේ සහෝදරය හරි සහෝදරිත් එක්ක තරහ වෙන නම් ඔබ අල්තාරයට එන්න ඉස්සලා යාගයක් ඉස්සලා සමාව අරගෙන එන්න. එච්චරට බරපතලයි. අපි හිතනවා නෑ මම මරලා නෑ. උන්වහන්සේ කියනවා මරන්නම ඕනේ නෑ. මෙන්න බලන්න ඔබ කරලා තියෙන වැඩේ. ඔබම ඔබේ සහෝදරයාට සහෝදරියට ඔබට තැනක් දී ගන්න බැරුව ඉන්නවා. ඔබට බෑ ඒ අයට සමාව දී ගන්න. බලන්න අපි කී දෙනෙක් එතන හිර වෙලාද? අපි ඒක අමතක කරන්න බලනවා. අපි කියනවා නෑ කමක් නෑ. අපි දැන් ගොඩාක් වෙලාවට ඒක මතක නැහැ. අපි ඒව අමතක කරලා අපි දැන් එක ගානට ඉන්නවා. නේ? ඉතින් හොඟ දෙනෙක්ට බෑ. උන්වහන්සේ අද කියනවා ඔබ හිතුවට ඔබ මරලා නෑ කියලා ඔබගේ සහෝදරයාට සහෝදරියට ඔබේ සැමියා බිරිඳ ඔබත් එක්ක සමහරට එකම තැන ජීවත් වෙන එක්කනට ඔබට සමාව දී ගන්න අද බැරුව නම් ඒක මොනහා සමානද? හා මේ වගේ උන්වහන්සේ කියනවා මෙතන මෙච්චර බරපතල අපි මේක දැනගෙන හිටියේ නේ අපි හිතාගෙන ඉන්නේ මේ දේ ලේසි කියලා නමුත් උන්වහන්සේ කියනවා මේ සමාව අරගන්න ඉස්සර වෙලා අද ඔබ මේ තැනක හිර වෙලා නම් අද අද අපිට ඕනේ උන්වහන්සේ සමග ජීවත් වෙන්න නමුත් අපි මෙතන හිර වෙලා බලන්න දැන් තව දෙයක් තියෙනවා මම ඒක සුළුෙන් කිව්වට සමහර අය ආස නැහැ මේ දේවල් බලන්න අපි ගොඩාක් වෙලාවට අපි හිතනවා ගබ්සාව ගබ්සාව එක එක රටවල් වල ඒක නීතිය නීති නීති හරියට මේ දේ පුළුවන් කරන්න නීතිය හැටියට ඒක පුළුවන් කරන්න ප්‍රේමවන්තනි අපි ඇවිල්ලා තියෙන්නේ නීතිය බෙදා ගන්න නෙවෙයි අපි ඇවිල්ලා තියෙන්නේ මොනවද බෙදා ගන්න අපි ඇවිල්ලා තියෙන්නේ දේව වචනේ අහගන්න දේව වචනේ බෙදාගන්න දේව වචනේ මේක කියලා තියෙනවා නීතියේ නෑ අපේ ව්‍යවස්ථාවල නැති වෙන්න පුළුවන් නමුත් බලන්න අපි කී දෙනෙක් මෙතන අපි දන්නවා අපේ ජීවිතවල අපි ළමයි ගබ්සා කරලා තියෙනවද ගොඩක් වෙලාවට ඒකේ තාත්තා අයින් වෙනවා තාත්තා 얘දී බාරගන්නේ නෑ දෙමව්පියන් හැටියට ඔබ දෙදෙනා මේකද වගේ කියන්න ඕන ගැහණු කෙනා ඒක කෙරුවට ඔබයි ඒකට එකතු වෙලා තියෙන්නේ ඔබගේ දරුවෙක් ඔබලා ඒ දෙදෙනාම ඒ දෙයට සාම්බෙන්න. අපි ඒ දෙයට වග කියන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට මේ දේවල් අදා ගන්න බෑ. නමුත් උන්වහන්සේ කියනවා බලන්න මේ වගේ දේවල් ඔබ හිතුවට ඔබ කරලා නැහැ කියලා බලන්න ඔබගේ අතින් වෙලා තියෙන දේවල්.
දැන් ගිය සුමානේ මම දැක්කා බෙල්ජියම් රටේ නීතියෙන් හරි ගස්සලා තියෙනවා යූතනීසියා ඒ කියන්නේ තමුන්ට සුව කරන්න බැරි ලෙඩවල් එහෙම වයසක කට්ටිය ආවම ඒගොල්ලන්ට කියලා ඒගොල්ලන් මැරෙන්න පුළුවන් දොස්තරලාට කියලා කියන්න පුළුවන් මාව මරන්න ඒ නීතිය දැන් පනවලා තියෙනවා කාටද පොඩි ළමයින්ට පුළුවන් යේසුමානේ තිබුණා ඒක ඕන වෙලාවට බලන්න ඉන්ටර්නෙට් එකේ යේසුමානේ පොඩි ළමයින්ටත් පුළුවන් දැන් ඒ තීරණය ගන්න ඔක්කොමට පුළුවන් දැන් දෙවියන් අවශ්‍ය නැහැ උන්වහන්සේ සුවය කරන්න ඕනේ නැහැ සුවය වීමක් අවශ්‍ය නැහැ මෙන්න මට බැරි නම් මේක දරා ගන්න දොස්තරට කියන්න මාව මරන්න බලන්න නීතියක් ආවට අපිට ඒ නීතියට යට වෙන්න බෑ උන්වහන්සේ අද අපිට යම් දෙයක් කියනවා ප්‍රේමවන්තින් අපි කවදා හරි මේකට වග කියන්න ඕන අපි මේකට කවදා හරි වග කියන්න ඕන ඉතින් අපි හිතනවා නම් අපිත් පරිසිවරුන් විනයදරයන් වගේ අපි මොනවත් නැහැ කියලා අද පොඩ්ඩක් හිතලා බලන්න කොහෙද ඔබේ අතින් වෙලා තියෙන්නේ අද ඔබේ සහෝදරයාට සහෝදරියට ඔබට සමාව දී ගන්න පුළුවන් වෙලාද වෙලා නැත්තම් ජේසු කියන මොනවාද ඕක නිකන් මිනි මැරුමක් වගේ හා සමානයි එතනින් අද නිදහස් වෙන්න ඊට පස්සේ උන්වහන්සේ 27 වෙනි වගන්තිය කියනවා කාම මිත්‍යාචාරය නොකරන්නයි කියන් කී බව ඔබ අසායත උන්වහන්සේ කියනවා ඔබ දන්නවා මම කියලා තියෙනවා පරිණි කාලේ කාම මිත්‍යාචාරය කරන්න. ඉතින් ඇත්තටම ඉතින් සමහරවිට අපි මේ වගේ යනකොට ගමනක ඉන්නකොට අපි කියනවා ඔව් අයියෝ මම නම් ඇත්තටම දැන් ඒව වලින් ඔක්කොම එළියේ. මම ඔය වැඩ කරන්නේ නැහැ. මම ඒ වැඩ කරන්නේ නැහැ මට නම් දැන් ඒ වගේ ඕනේ නැහැ. නමුත් බලන්න උන්වහන්සේ දැන් මොනවද කියන්නේ? අපි වගේ සුද්ධවන්තයන් හා එහෙත් මම ඔබට කියමි යමෙකු ස්ත්‍රියක් දෙස කාම රාගයෙන් බැලූ කෙනෙහිම ඔහු ඈ සමග සිතින් කාම මිත්‍යාචාරය කර ඇත මේක මහාර එකක් නේ හිතලා බලන්න ජේසු කියනේ මේවා මේ උන්වහන්සේ කියනවා මේ කාගේ හරි දිහා බලලා ඒ ආයත් ඇතුලේ කියනවා ඒකත් මොකද්ද ඒකත් වරදක් ප්‍රේමවන්තනි මම දන්නේ ඔබලා ගැන මම කියන්නම් මගේ ගැන අපි සමහරවිට මේ ගමනේ ඉන්නෝ යනවා දිව්‍ය සප්‍රසාද වහන්සේ ඉදිරි පිටට යනවා යාඥා කරන්න මං කියන්නේ හැම වෙලාවෙම කියලා යන වෙලාව සමහර දවස් තියෙනවා සමහර මොහොතවල වලට ගියාම මොකද වෙන්නේ ඉඳගත්තු වෙලා ඉඳන් හිතට මොනවද එන්නේ ජරා ඒවයි හිතන්න බැරි දේවල් එනවා මේ යාඥාවටයි ඉඳගත්තේ නමුත් එන්නේ හිතන්න බැරි ඒවා වරවාද මේවද ඔක්කොම වැරදි දේවල් එනවා හිතට ඉතින් මොනවද අපි කරන්නේ ඒ අනේ නෑනේ මේ ජේසුනි මේවා මගේ ඒවා නෙවෙයි මේවා අයින් කරන්න ඕනේ මම මේ ගමනේ ඉන්නේ දැන් මේවා කර කර ඒවත් එක්ක ගහ ගන්නවා ඇත්තටම ඒක කොහින්ද ආවේ ඒ අදහස් ඒ සිතුවිලි කොහින්ද ආවේ උඩින් ආවද කොහින් දෙන්නේ අපේ හදවත ඇතුලේ මේක අපේ හදවත ඇතුලේ තියෙන දෙයක් තමයි එතන එළියට එනකොට එන්නේ අපි මේක ඇත්තක් කරගත්තේ නැත්නම් අපි උන්වහන්සේට දුන්නේ නැත්නම් අපි මේ සිතුවිලිත් එක්ක ඉන්නවා ඒව gedarat ගෙනියනවා සමහර සිතුවිලි තියෙනවා ඒවත් එක්ක ඉන්න පුළුවන් පැය ගණන් නේ ලස්සන සිතුවිලි නිකන් මිනිස්සු අහන මොනවාද කල්පනා කරන්නේ එතකොට තමයි දන්නේ ආ නෑ නිකානෝ ඇයි මේ ගෙනියලා මාව වෙන ලෝකෙකට ගෙනියලා අර හොඳ කාම රාගේ මාන ලෝකෙක ඉන්නවා හොඳට යනවා අරවා මේවා කල්පනා කරනවා හැබැයි පවුනම් මං කරලා නැහැ මම මේවා කරලා නැහැ නමුත් කොහෙද තියෙන්නේ මෙතන යනවා නියමට ඒවා ඔක්කොම තියෙන්නේ මෙතන මෙතන ඒවා මෙතනට එනවා මෙතනදීන් අපි තියාගන්නවා නමුත් අපි කියනවා අපි මේ වගේ දෙයක් කරලා නැහැ කියලා නමුත් උන්වහන්සේ කියනවා ඔබ යම් කෙනෙක් දිහා බැලුවොත් මෙන්න වෙනවලු ඉතින් ගිය සැරේ පියවර හතර දියර අපි සාමාන්‍ය මාසිකව කරනකොට එක්කෙනෙක් මට ඇවිල්ලා කතා කරනවා. ඒ කියු ජගත් මට හදි වැඩක් වුණා ගියේ සැරේ අපි ඕගොල්ලන් කොළඹ මේ පියවර හතරේදී. ඒ කියනවා මම පියවර හතරට ආවා. මම මෙහෙම ඉඳගෙන හිටියා. ටිකක් වෙලා ගියාට පස්සේ ලස්සන ගෑනු ළමෙක් ඇවිල්ලා ඉඳගත්තා. හිටගත්තා මගේ ළඟ. මට කියන දේවල් එන්නේ නැහැ ඔළුවට. මට මෙයාවමයි පේන්නේ. මට කොහොමද මෙයා එච්චර ආසාවක් ඇති වෙන්නේ? මෙයා මේ තරුණ කෙනෙක් නෙවෙයි
විවාහව වෙච්ච කෙනෙක්. යාගෙන මට මේ ළමයාට ලොකු ආසාවක් ඇති වුණා. එච්චරට ලස්සනයි. මට ඇස් යන්නේ එතනට. යාගෙන දෙවෙනි පියවර වුණා. මට කොමිසම් කරගන්නවත් බැරි වුණා. යාගෙන මම දෙවෙනි දවසේ ආවෙත් නැහැ. මොන් දෙවෙනි දවසේ ආවෙත් නැහැ. මේ සැරේ මට ඕනේ මේක යන්න කියලා ගිය මාසෙරේ ඒ පියවර හතරට ඇතුළුණා. බලන්න මේ ළඟ ඉන්න එක්කන අපි කියන්නේ නැහැ. ඉතින් අපි ළඟ ඉන්න එක්කන හදියා හිතනවා නේ මවනවා. අපි කියන්නේ නැහැ. අපිට පල්ලියට ගියත් එච්චරයි. පල්ලියට ඒක තමයි කියන්නේ. එක එක විදියට ඇඳන් එන්න එපා කියලා. ප්‍රේමවන්තනි උන්වහන්සේ ඉතින් අර ෆාද සම්පත් ලස්සන දෙයක් කිව්වා. යකෝ සෙමිනේරියේ ඉද්දි ඉතින් ඒගොල්ලන්ට කියලා දෙනවලු මේ වගේ මා ඉතින් කියනවලු දැන් මෙහෙම ලස්සන දෙයක් දැක්කොත් මොනවද කරන්නේ? ෆාදර්ලා වෙන්න ඉන්න ඇයි කියලා දෙනවනේ මොනවද මේ? ඒතර කිව්වා ඒගොල්ලන්ට කියලා දුන්නලු හිතලා බලන්න මෙහෙම තියෙනවා ගහක් ඔය තියෙනවනේ ගස් ඔවයි මල් තියෙනවනේ දැන් ඔගොල්ලෝ ඔය ඉන්න තැන වල මල් තියෙන. ඒ මල මොනවද දැක්කම මොනවද කියන්න ඕනේ? ලස්සනයි මේ මල. මොනවද කරන්න ඕනේ? එතකොට ඒගොල්ලන්ට කියලා දුන්නලු මේ මල ඔව් ඔය ගහේදී ගොඩාක් ලස්සනයි. වහන්සේට ස්තුති කරන්න ඕනේ මේ ගහට මේ වගේ මලක් දුන්නට. කිව්වලු ඕක අල්ලන්න යන්න එපා කඩන්න යන්න එපා. ඒ මල අයිති ඔබට නෙවෙයි. සමහර අය මොනවද කරන්නේ? ওই මල් ගලවගෙන කඩාගෙන ඇවිල්ලා අපේ ගෙවල් වාස්වල දාගෙන. බලනකොට වෙන කාගේද ඔය මල්? වෙන කාගේද මලක් වාස්සකේ දාගෙන ඉන්නවා? බලන්න. අපි වැටෙනවා එතන ප්‍රේමවන්තනි. අපි එතනට වැටෙනවා. අපි ඒ වගේ අතුලාන්තේම වැටෙනවා. අපිට කරන්න දෙන මොනවද කරන්නේ? දැන් අපිට උන්වහන්සේ කියනවා කාගෙත් එක්ක හරි කාම අපි කාවල් දැක්කම අපි උන්වහන්සේට ස්තුති කරන්න මේ මැවිල්ලට. ලස්සනයි. ඔව් මැවිල්ලට ස්තුතියි ස්වාමිනේ. මට මේ වගේ ඇත්ත කියන්න උන්වහන්සේ. අපි ඕක හංගල වෙර වෙලා වෙන කාගෙත් එක්ක හරි කියනවා මම කියන්නේ මොනවද කියන්නේ කියලා අපි කියනවනේ නේ. ඉතින් ඒ ආයත හොඳ අපේ භාෂාවෙන් අපි කතා කරනවා. නියම මොන හරි කියලා මේ වගේ කතා කරලා ඊනු නේ. ඉතින් බලන්න අපි පාපයට වැටෙනවා. උන්වහන්සේ ඔබ එතනත් පාපයට වැටෙනවා. ඔබ මොනවත් කරලා නැහැ. බලන්න අතින්වත් අල්ලලා නැහැ. අතින් අල්ලන්නේ නැතුව ජේසු කියනවා ඔබ පාපයට වැටෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රේමවන්තනි අද උන්වහන්සේ ඔබටයි මටයි පෙන්නනවා. උන්වහන්සේ කියනවා මම ඔබට පේනවාද මේ ඔබගේ ශක්තියෙන් ඔබගේ බලයෙන් මේ දේවල් කරන්න ගියාම ඔබට බෑ. ඔබට මේවා තෝරගන්න බෑ. උන්වහන්සේ කියන අද මේක තෝරගන්න ඔබගේ නිදහස් කැමැත්ත ඔබට තෝරගන්න ශක්තියක් බලයක් නැහැ. මොකද අපි මේ පාපයට ඇදිලා වැටෙනවා. අපි මේ පාපයට අද උන්වහන්සේ දෙනවා අපිට උත්තරයක්. කොහොමද මම මේ හරි වැරද්ද තෝරගන්නේ? මේ ගින්දරද ජලයද මං කොහොමද මේ තෝරගන්නේ? අද ඒක තමයි එක කොරන්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ අද උන්වහන්සේ ඔබටයි මටයි කියනවා. දෙවෙනි පරිච්ඡේදයේ 6 වගන්ති මේ ඔක්කොම ගියේ ඉරිදා කියවීම. අපේ කතෝලික පල්ලියේ කොච්චර ලස්සන කියවීම් තියෙනවා බලන්න. අපේ ජීවිතවලට දෙන්නේ මේවා. ලියන ඒවා තෝරලා ආත්මයානන් තුලින් තෝරලා ඔබටයි මටයි මේවා දීලා තියෙන්නේ අපේ ජීවිත ගමනට. බලන්න කීවන් ඒ කෙසේ වෙතත් මොහුකුරා ගිය අය අතර අපි ප්‍රඥා සහගතව කතා කරමු. එහෙත් ඒ ප්‍රඥාව මේ ලෝකයට අයිති ප්‍රඥාවක් මේ යුගයේ විනාශ වී යන අධිපතීන්ට අයිති ප්‍රඥාවක් නොවේ. උන්වහන්සේ කියන මෙන්න මේ ප්‍රඥාවක් තියෙනවා. දැන් මේක මේ ලෝකයේ ඉන්න අයද තියෙන ප්‍රඥාව නෙවෙයි. ප්‍රේමවන්තනි අපි ගොඩාක් වෙලාවට අපි ඉගෙන ගන්න ඇති, අපි දක්ෂයි, අපිට තියෙනවා, අපි විභාග පාස් වෙලා තිනවා. නමුත් ඒ පාස් කිරිල්ලෙන් මෙතනට යන්න බෑ. ඒවා ඔක්කොම හොඳයි. මං කියන්නේ ඒවා කරන්න එපා. ඔබට උගත්කම තියෙනවා, දැනුම තියෙනවා, ඒ ඔක්කොම හොඳයි. නමුත් මේකෙන් ඔබට යන්න පුළුවන් ගමනක් තියෙනවා. ඒ ඔබ දැනීමෙන් උන්වහන්සේ කියන බලන්න ඔබගේ ජීවිතයේ දිහා. ඇයි අපි කාම රාගයට වැටෙන්නේ? අපි හිතන්නේ ඇයි කාම රාගයෙන් තමයි අපිට සම්පූර්ණ සතුට ලැබෙන්නේ කියලා. ඇයි අපි කියන්නේ? අපිට හිතා ගන්න බෑ ජේසුට ඒ සතුට ලබලා දෙන්න පුළුවන් කියලා.
ඇයි අපි ගොඩාක් වෙලාවට ලෝකයේ ප්‍රසිද්ධ වෙන්න යන්නේ අපි ප්‍රසිද්ධ වෙන්න යන්නේ ඇයි අපි හිතනවා ජේසුට බෑ මේ මට ඒ තැන දෙන්න ඇයි අපි ගොඩාක් වෙලාවට සල්ලි හොයන්නේ සමහරට වැරදි කරලා අල්ලස් අරන් අල්ලස් දීලා ඒ වැරදි විදිහට ඇයි අපි සල්ලි හොයන්නේ අපි හිතනවා උන් වහන්සේට අපිව බලා ගන්න බෑ කියලා උන්වහන්සේ අපිට ඉතින් අපි ඒ නිසා හැම වෙලාවෙම වැරද්දට වැටෙනවා මේක තමයි ලෝකේ අපිට ලැබෙන්නේ මේ නිසා තමයි අපි ගොඩාක් වෙලාවට මේ වැරදි තැන්වල හිර වෙලා තියෙන්නේ අද උන්වහන්සේ කියනවා බලන්න මේ ප්‍රඥාව නෙවෙයි මොකද්ද හත අප ප්‍රකාශ කරන්නේ අනාදියේ පටන් දෙවියන් වහන්සේ අපේ ගෞරවය සඳහා කලින් නියම කළ උන්වහන්සේගේ අභිරහස් ප්‍රඥාවයි ප්‍රේමවන්තනි මේක බලන්න උන්වහන්සේ කියනවා ඔබ මැවෙන් ඔබව ඉපදෙන්නටත් ඉස්සර වෙලා ඔබ මවන්නටත් ඉස්සර වෙලා උන්වහන්සේ ඔබටයි මටයි මොනවද දීලා තියෙන්නේ හා අභිරහස් උන්වහන්සේට දීලා දෙන්න තියෙනවා ඔබටයි මටයි අභිරහස් ප්‍රඥාව ඇයි මේක ඇත්ත වෙන්නේ නැත්තේ මේක ඇත්ත වෙන්නේ නැත්තේ අපි හැම වෙලාවෙම ගිහිල්ලා අත දිගාරින් ඉන්නේ වැරදි තැනටයි අපිට ඒ බලයක් නැහැ උන්වහන්සේ කියන මෙන්න අනාදියේ පටන් දෙවියන් වහන්සේ අප ගෞරවය සඳහා කලින් නියම කරලා මේවා ඉස්සෙල්ලා ඉඳන් අපිව ලෑස්ති කරලා තියෙන්නේ හිතන් දෙපා ඔබව මෙතනට එවලා තියෙන්නේ වැටිලා දුක් වෙවි අඬ අඬ නිකම්ම අඬගෙන ඉන්න උන්වහන්සේ කියන මන් මේ ප්‍රඥාව ඔබට දීලා තියෙනවා ඉස්සර ඉඳන්ම මේක ඔබව මවන්න ඉස්සර වෙලා මේක තියෙන මොකද්ද ඒ දීලා තියෙන්නේ අටවෙනි වගන්තිය ඒ ප්‍රඥාව මෙලව අධිපතීන්ගෙන් කිසිවෙක් නොදන්න මේ ලෝකේ ප්‍රඥාව තියෙන අයට කවදාක්වත් තේරෙන්නේ නැහැ ප්‍රේමවන්තේනි උන්වහන්සේ කියනවා මොකද්ද කියන්නේ එය වුන් දැන සිටියානම් මහිමාන්විත සමිදානන් වහන්සේ කුරුසේ යන ගසන්නේ නැත උන්වහන්සේ කියනවා මේ මිනිස්සුන්ට එච්චර ප්‍රඥාවක් තිබුණා නම් කවදාවත් උන්වහන්සේ වෙන ගහන්නේ නැහැ බලන්න නම්වෙනි වගන්තියේ උන්වහන්සේ රහස කියනවා අපිට शुद्ध लियविले लिया ऐति लेस देवियन वहन से ट प्रेम करन हन हट उन वहन से सूदानम कर ऐते बलन उन वहन से कि ना आद उमेन ओबट मामा सूदानम कर लती है ना दे ओब हम केने कुटर माध्यम इतने टाइविल लेन उन वहन से कि ना मेन ना मांग ओबट अधे सूदानम कर लती है ना दे मुकद्द कावदावत ऐसी नोदुटु කනින් නොඇසු සිතින් නොසිතු දෙයකි නොන්ස කියන ඔබට කවදාවත් මේකනම් තේරුම් කරන්න බෑ මං ඔබට දෙන්න යන දේ අපිට හිතා ගන්න බෑ ප්‍රේමවන්තනි උන් වහන්සේ මොනවද අපේ ඔබේ මගේ ජීවිතේ කරන්න යන්නේ කියලා ඊට පස්සේක මට ඒක කියවන්න මේක ගිහිල්ලා උන්වහන්සේ අපිට කියන්නේ අපේ මනසින් ඒ දේ තේරුම් ගන්න බෑ දහවෙනි වගන්තිය බලන්න මේ දේ දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන අපට එළිදරව් කළසේක මේ අපි ඇසින් නොදිටු අපි කවදාවත් නොඇසු අපිට හිතන්න බැරි දෙයක් කොහොමද අපිට ලැබෙන්නේ කාතුලින්ද සුදාත්මයන්න් තුලින් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අපි උන්වහන්සේට මහත් පොළසන්නාදයක් දීලා අපි ස්තුති කියලා කියමු හලෙලුයා 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 ප්‍රේමවන්තනි මේ රහස උන්වහන්සේ ඔබටයි මටයි දෙන්නේ සුදාත්මයන්න් වහන්සේ තුලින් මේ ප්‍රඥාව එතකොට පේනවා මේකයි නියම ආදරය මේකයි නියම සාමය මේකයි නියම සතුට. එතකොට අපිට වැරදි තැන් වලට වැටෙන්නේ නැහැ. එතකොට දසපනත ඒක අපිට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපි නොදැනුවත් අපි මේ දේ ඇතුළාන්තයෙන් හරි දේ කරනවා. අපි හරි දේ කරන්න පටන් ගන්නවා. මොකද අපිව මෙහෙවන්නේ කවුද? සුද්ධාත්මන. සුද්ධාත්මනන් වහන්සේ අද ඔබට ප්‍රඥාවක් දෙනවා. මෙන්න හරි දේ, මෙන්න ගින්දර, මෙන්න වතුර කියලා තෝරගන්න. අපි මේ දේ තමයි අපි දැක්කේ අර මෙතනට ආපු තරුණයා බෙදා ගන්නකොට. ඒ තරුණයා
ඒ නඩුවට ගියේ කාගෙත් එක්කද? කාගෙත් එක්කද ඒ නඩුවට ගියේ? තනියම කවුද පෙන්න්නේ? ආත්මයන්න් වහන්සේ දුන්න ප්‍රඥාවක් යන්න පුතේ තනියම. මම ඉන්නවා ඔබත් එක්ක. ඒ නඩුවේ යහපැත්තේ හිටියේ ඔක්කොම දක්ෂ කතිකයෝ දක්ෂ නීතිඥවරු. මෙන්න තනියම ගිහිල්ලා මිනිස්සෙක් හිට ගන්නෝ මොකද්ද නඩුවට වෙන්නේ? නඩුව එයා දිනනවා. ලෝකයේ දිහා බලනෝ ලෝකයා හිතනවා මේ කවදාවත් මේක දිනන්නේ නැහැ. ප්‍රේමවන්තනි මේකයි අද උන්වහන්සේ ඔබට දෙන ප්‍රඥාව. අද ඔබ තනි වෙලා කියලා හිතුවට උන්වහන්සේ කියනවා අද මෙතන තෝරගන්න. එයා හිතුවා නම් නැහැ මේක මෝඩ වැඩක්. මේ බලනකොට ආයිත් ගින්දරටයි අත දාන්න. නමුත් එයාට පුළුවන් වුණා එතනට යන්න. ඇයි කොහොමද ගියේ? මේ සුද්ධාත්ම බලයෙන් මේ ප්‍රඥාව ඒ හැම කෙනෙකුටම ලැබුණා. අද ඔබටයි මටයි. ඉතින් ඒ නිසා ඔබගේ යාඥාවට ඔබ ඇතුල් විය යුතුයි ප්‍රේමවන්තයනි. නැත්තම් අපේ වැඩේ අපි ගින්දරට අත දාන එකයි වැඩේ. අපි මේ ආත්මයන්න් තුල ගමනකට ඇතුල් වෙන්න ඕනේ. උන්වහන්සේ මේ ආත්මයන්න් ආපුවම උන්වහන්සේ ඔබටයි මටයි දෙනවා ප්‍රඥාවක්. මේ ප්‍රඥාව තුලින් ඔබට පුළුවන් හරි දේ තෝරගන්න. මම රට යනවද නැද්ද? මම මේ රස්සාව ගන්නවද නැද්ද? මෙතන සල්ලි වැඩි, අතන සල්ලි අඩුයි, මේක ගන්නවද නැද්ද? අපි ගොඩාක් වෙලාවට අපේ ඇතුළාන්තයෙන් අපි යන්නේ අපිට පුළුවන් වෙන විදියට. නමුත් ආත්මයන්න් තුලින් සමහරට මෝඩ වෙන්න පුළුවන් ඒ තීරණය. මිනිස්සු hina වෙයි, අයියෝ මොන මෝඩ වැඩක්ද කිරිවේ. කමන්නේ. මේ අපිට ලැබෙන්නේ සුද්ධ ආත්මයන්න් වහන්සේගේ ප්‍රඥාව තුලින්. අපි කියනවා කමන්නේ අපි මෝඩ, අපි ගන්න හරි තීරණයක්. එතනදී අපි දන්නවා ලෝකයාට පේන්නේ අපිව මෝඩ වුණත් උන්වහන්සේයි අපිට මේ ප්‍රඥාව දීලා තියෙන්නේ. සොලමන් රජුරෝ මොනවද ඉල්ලුවේ? දෙවියන් වහන්සේව ඔබට මොනවද ඕනේ කියලා මොකද්ද ඉල්ලුවේ? ප්‍රඥාව විතරයි. ප්‍රඥාව දන්නවා එතනයි බලේ තියෙන. අපිට ප්‍රඥාව නැති වුණත් කොච්චර දැනුමක් ආවත් මේ ආත්මයන්න්ගේ ප්‍රඥාව ලැබුණ නැත්නම් කම තැනම ගන්නෙ වැරදි තීරණ. යද මේකට රැවටෙන්න එපා ප්‍රේමවන්තනි. අපි මේ ලෝකයේ තැන්වල අපි හිර වෙනවා. ගොඩාක් වෙලාවට අපි තීරණ ගන්නේ අපි ලෝකයාගේ මට්ටමින්. අපිට ඕන විදියට අපි තීරණය ගන්නේ. ඒ නිසා තමයි අපි ගොඩාක් වෙලාවට තනි වෙලා ඉන්නේ. ඒ නිසා තමයි අපේ ජීවිතවල ගින්නේ තියෙන්නේ. අද උන්වහන්සේ කියනවා ඇතුල් වන්න මේ ගමනට. මගේ ප්‍රඥාව, මේ ආත්මයන්න්ගේ ප්‍රඥාව ඔබට ලැබුණම මොකද්ද හරිදේ, මොකද්ද වැරදිදේ, මොකද්ද ගින්දර, මොකද්ද ජලය. ගින්දර ගත්තොත් මරණය, ජීවිතය ගත්තොත් මොනවාද? ඔබ වතුරට අත දිග ඇරියොත් ජීවිතය. අද ඔබ තීරණයක් ගන්න. ඔබ වැරදුනා, ඔබේ ජීවිතය වැරදුනා, කමන්නේ. අපි ගින්දරට අත දාලා දැන් පිච්චෙනවා, කමන්නේ. අදුල් මහන්සිය කියනවා ස්වාමිනි මගේ ඇත්ත පිළිගන්න, ඇත්ත පිළිගන්න. ඔබේ හදවත අද ගිනි අරගෙන උන්වහන්සේට කියන්න, ඔව් ස්වාමිනි අද මට ඕනේ මෙතනට අත දාගන්න, මට ඕනේ ඔබ වහන්සේගේ ප්‍රඥාව පෙන්වන්න, මට ගෙනියන්න අද මාව මෙහෙවන්න, මගේ ජීවිතේ අවුල් වෙලා. ඔව් මම ගත්ත තීරණයක් නිසායි. ඒ තීරණය අද මම ලෑස්ති වෙනස් කරන්න. මට ඕනේ ආයිත්ම මේ ජලයට අත දිගාරින්න, ගින්දරට දාන්න ඕනේ නැහැ. අද උන්වහන්සේගෙන් ඉල්ලන්න ඒ බලය. අද උන්වහන්සේට කියන ස්වාමිනී අද මේ මෙහෙය තුලදී අද සමහරට ඔබ මෙතනට ඇවිල්ලා තිය ජීවිතයේ තීරණයක් ගන්න, මොනවද මං කරන්න ඕනි කියලා. මම මේ රැකියාව යනවද ගන්නවද? මම මේ දේ ගන්නවද නොගන්නවද? කොහොමද අපි මේකට තීරණයක් ගන්නෙ? ඒක ඔබ යාඥාවට ඇතුල් විය යුතුයි. වෙන කාගෙන් හරි බලාපොරොත්තු වෙන්න එපා. අදේ ආඥාව තුල ඇතුල් වෙලා ආත්මයන්න් තුල ඉන්නකොට ආත්මයන්න් වහන්සේ පෙන්නයි මෙන්න ඔබට කළ යුතු දේ, මෙන්න ඔබ අද කළ යුතු දේ, මෙන්න අද ඔබ ගත යුතු තීරණේ. මම අද ඒක සනාථ කරනවා. උන්වහන්සේ එහෙම කියනකොට ඔබට දැනෙයි ඔබ නොදැනුවත්වම එතනට යනවා. මොකද මම දන්නවා මගේ ජීවිතේ මම මගේ රැකියාව අතහරින්න යනකොට ඒක තීරණය ගන්නට ඇතුළෙන් එනවා ප්‍රේමවන්තනි. ඒක ඇතුළෙන් එන දෙයක්. මිනිස්සුන්ට කියන්න බෑ ඔත රස්සාවාස වෙන්න නැහැ. නැහැ, ඇතුළෙන් නිදහසක් තියෙනවා ඒක කරන්න. ඔබට ඒක ඒ නිදහස ආත්මයන්න් වහන්සේ දෙන්නේ. බය වෙන්න එපා. ඒ තීරණය ගන්න මිනිස්සු හිතයි මෝඩයි කියලා, නමුත් ඇතුළේ තියෙනවා ලොකු නිදහසක් මේ තීරණය පිළිබඳ. ඒක තමයි ඔය නිදහස් කැමැත්තේ උන්වහන්සේගේ ඒ ජලයට අපි අත දානවා. ඉතින් සාමාන්‍ය විදියට
ඔබ තීරණයක් ගන්න ඉස්සර වෙලා ගොඩක් වෙලාවට කවුරු හරි වැඩි හිටියේ කම්බු වෙලා මේ තීරණ අහන්න නැත්තම් තනි තීරණ අරගෙන යන්න එපා මම එක දෙයක් මතක් කරනවා මේ නිදහස් කැමැත්ත තියෙනවා උන් වහන්සේ අපිව මෙහෙවනවා මේ ප්‍රඥාව දෙනවා මේ ප්‍රඥාව ලැබුණම ඔබට ඒ දේ ලැබුණම කොහොම හරි වැඩි හිටියේ කොටත් කියලා මේක ආත්ම විමසන්න ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අපි නමස්කාරයට සූදානම් වෙමු शुद्धो दिव्य जेसु अद ओब मध्य अब मध्य अद अभी वहां से होसाना होसाना के लखियन ये स्वर्गी ये हम शुद्ध वंतेक्म एव देव दूतेक्म उन वहां से नमस्कार करना होसाना होसाना किर ए नमस्कार एटाई अभी मैं अतुलविन ඒ උන් වහන්සේට මයි අපි හොසානා හොසානා කියලා කියන්නේ ඒ ජීවමාන ජේසු අද අප මැද්දේ අපි උන් වහන්සේට කියමු හොසානා හොසානා අපි අත උස්සලා අපේ දෑත් අපි විවෘත කරලා අපි උන් වහන්සේට කියනවා ඔව් ස්වාමිනී අද වහන්සේට නමස්කාරය
අදෝ බොහන් සේවයි අපි මේ නමස්කාර කරන්නේ ස්වාමිනී මේ මොහොතේදී මේ ස්වර්ගයේ දේව දූතයන් මේ සුද්ධවන්තයන් සමග අපි මේ එකතු වෙන මොහොතයි ඔබ වහන්සේටයි අපි මේ අපේ දෑත් ඔසවලා කියන්නේ ඕසානා ඕසානා අපි කියමු ඕසානා ඕසානා जीवमान जेसुटाई ये स्वर्गे हंडटाई अपि में साभागी वेमु ये स्वर्गे कीन देयमाई अद अपि मेतनत कियने अद मेतन महा स्वर्गयक वेला बेजी अद मे स्वर्गे अपि उन्वहांसेट कियनवा होसाना स्वामिनी होसाना होसाना अदे बले ए आदरे दकिन अद कियन उन्वहांसेट ओ स्वामिनी अद मगे जीविते समहर विटे गिंदर तुलाई मम जीवत्ते निदहासक नति वेला वरदी तीरने अकरगेन अत दिगे एरी गिंदर अटाई स्वामिनी मम देनगन हीटी ने मंग एतुलीं गिनी गानी केल मगे जीविते नमु टिकिन टिक ए देवेन्न पटंगत स्वामिनी जीविते अरगल मुदल नति वेनेक රස්සාවල් නැති වෙනවා මේ වගේ අරගල හෙමින් හෙමින් එන්න පටන් ගත්ත ස්වාමීනි ස්වාමීනි මේ හැම දෙයක්ම උනේ මම ඒ ගින්දරට අත දිගේ ඇරි අසෝ දැනුවත් නොදැනුවත් මම දන්නේ මොනවාද උනේ කියලා නමුත් අද මට තේරෙනවා ස්වාමීනි මම මේ වැරදි තැනටයි අත දිගේ ඇරලා තියෙන්නේ मगे जीवित अद गिन्नक स्वामिनी मे गिन्न मेद अद मंगोबट अदोबे पामुल अर मम पूजा वक्कनव स्वामिनी अद मम दन्न ओब जीवमानाई ए जीवमान ओबटाई अद मे नमस्कारे स्वामिनी अद मगे अडु पाडु हम कमक मबट मम बार देनव स्वामी अद मट एकम देय थीन ඒ වැරදුණු දේ ගැන මම දුක් වෙවි ඉන්නේ නැතෝ ඒ ගින්න ගැන දුක් වෙන්නේ නැතෝ අද මම ඔබ ළඟට එනවා ස්වාමිනි ඒ ගින්නත් එක්ක ඔබගේ හදවතට පූජාවක් වෙනවා ස්වාමිනි ශ්‍රී
piyanani mage piyanani poojavanu ennam mage piyanani mage piyanani poojavanu මම ඔබට නිදහස් කැමැත්තක් දුන්නා ආයිත් මා ළඟට හැරිලා එන්නත් ඔබ මේ වැරදිච්ච තැන හිර වෙලා ඉන්න නෙවෙයි මම ඔබට කියන්නේ මම ඔබට කවදාවත් පාපයට ඉඩ දුන්නේ නැහැ පුතේතුවේ මම ඔබ මේ තැන හිර වෙලා ඉන්න දකින්න ආස නැහැ මම ඔබ කවදාවත් ඔබ වත හැරියේ නැහැ අද ඔබ ඔය වැටිලා ඉන්න තැනින් ආයිත් මා ළඟට එන්න මම ඔබට මේ නිදහස් කැමැත්ත දීලා තියෙනවා පුතේ ඔබ වැරදුන නිදහස් කැමැත්ත තුළ විතරක් එල්ලීගෙන ඉන්න යන්න එපා. ඒ ගත්ත වැරදි තීරණය නිසා ලැජ්ජ වෙලා අයින් වෙලා ඉන්න එපා පුතේ. අයින් වෙලා ඉන්න එපා දුවේ. අද එන්න. මගේ ආදරේ ලබා ගන්න. අද අපි පූජාවක් වෙමු. ඒ සිත සනසන ජේසු. අපිව කවදාවත් අත නොහරින ජේසු. ඒ තමයි මගේ පියාණන්. ඒ මගේ පියාණන්ට අද මම නැවත වරක් මගේ ජීවිතය පූජා කරනවා මම ලෝකයට පූජා කරපු මගේ ජීවිතය මම නැවත වරක් මගේ පියාණන්ට අද මගේ දෙව් පියාණන්ට ස්වාමිනී මගේ අතින් මුණ වැරද්ද අද මම ඔබ වහන්සේගේ පාමුලට එනවා ස්වාමිනී පූජාවක් වෙනවා ස්වාමිනී අද හිට දෙන්න සිත සනසන ජේසුවයි මහත් නාරින ජේසුවයි මා
සිත සනසන ජේසුවමයි මාත් නාරින ජේසුවමයි මගේ පියාණනි කියනන් වහන්සේට අරගලිය දකින්න අද මම ඔබටයි මේ කතා කරන්න මාව අවිශ්වාස කරන්න එපා මම ජීවමානයි ඔබට ආදරේ ඔබේ අරගලිය දකින්න ජේසු මමයි මම අද ඔබව නිදාස් කළා ඔබට අලුත් ජීවිතයක් දෙන දවසයි ඒ ආදරයයි දැන් ඔබට දැනෙන්න කියලා උන්වහන්සේ කියනවා සුති ස්වාමිනී හාලෙලුයා 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 උන්වහන්සේ තව කෙනෙකුට කතා කරනවා තමුන්ගේ තොල් නිතරම අර වේරිලා ඒ වගේ පැලිලා යනවා ඒ නිසා ගොඩාක් අමාරුයි මේකට මූණ දෙන්න සමාජයට මූණ දෙන්න අමාරුයි අද උන්වහන්සේ කියනවා අද මගේ ආදරේ සලකුණක් හැටියට මම ඔබව සම්පූර්ණයෙන්ම සුව කරනවා අවිශ්වාස කරන්න එපා යේසුව වි මුල් වහන්සේ හාලෙලුයා සුති ස්වාමිනී හාලෙලුයා ස්වාමීන් වහන්සේ පෙන්නනවා ලේවල විස බීජයක් ඇතුල් වෙලා තියෙන කෙනෙක් ප්‍රතිකාර ගන්න කෙනෙක් වෛද්‍යවරු කියලා තිනවා ලේ සම්පූර්ණයෙන් ඉවත් කළා අලුතෙන් ලේ දමියුති කියලා ස්වාමීන් වහන්සේ කියනවා ඒක කරන්නේ මමයි වෛද්‍යවරුන්ට ඉඩ දෙන්නේ නැහැ අනිත් ලේ පරීක්ෂණයේදී ඔබට කියයි ඔබ සම්පූර්ණයෙන් සුවයයි කියලා හලෙලූයා සුති ස්වාමීන් වහන්සේ හලෙලූයා ස්වාමීන් වහන්සේ කතා කරනවා අයියා කෙනෙක්ට තරහ වෙලා ඉන්නවා තමගේ සහෝදරිය නංගිත් එක්ක දැන් අවුරුදු දෙකක් සිස්සේ ගෙදර තියෙන ප්‍රශ්නයකට තරහ වෙලා ස්වාමීන් වහන්සේ කියනවා ඔබගේ ගල් හදවත වෙනස් කරලා
මම ඔබට අලුත් හදවතක් දීලා ඔබව සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක් කරනවා කියලා ස්වාමීන් වහන්සේ පොරොන්දු වෙලා හාලෙලූයා සුදී ස්වාමීනි හාලෙලූයා ස්වාමීන් වහන්සේ පෙන්නනවා ගයක් සාදරා භාගයට නවත්තලා මුදල් ප්‍රශ්නයක් උඩ නිම කරගන්න බැරුව ඉන්න කෙනෙක්ට ස්වාමීන් වහන්සේ කියනවා ඔය ඉතුරු කොටස කරන්නේ මමයි මට ඉඩ දෙන්න මා ගැන විශ්වාස කරන්න මා එක්ක ගමන් කරන්න මේ ඔක්කොම හරියනවා කියලා ස්වාමීන් වහන්සේ පුරුදු වෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙකුට කතා කරනවා රමේෂ් පුතේ මා ගෘහ දා ගන්න මා ගැන විශ්වාස කරන්න මනුබද්දක ඉන්නවා මනුබර ආදරය කරනවා කියලා ස්වාමීන් වහන්සේ කියනවා विश्वास करना ස්වාමීන් වහන්සේ රන් භාණ්ඩ ව්‍යාපාරික යෙදිලා ඉන්න කෙනෙකුට කතා කරනවා ස්වාමීන් වහන්සේ කියනවා මගේ දරුවා ඔබට සමාව දෙන්න ශක්තියක් මන් දෙනවා හදවතක් මන් දෙනවා ඒ සමාව දීම හරහා මගේ බලයත් ආදරයත් ඔබ අත්දකින්නවා ඒ වගේම ඔබේ ව්‍යාපාරයේ ලොකු වෙනසක් ඔබ අත්දකින්නවා කියලා ස්වාමීන් වහන්සේ මේ කෙනාට ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ කාන්තාවන් හත් දෙනෙකුට කතා කරනවා නොයෙකුත් සිදුවීම් නිසා ජීවිතයේ නොයෙකුත් අවස්ථාවල මේ කට්ටිය මේ කෙනා මේ අයට ගබ්සාවක් කරන්න සිදු වුණා ඒ ගැන අදටත් පසුතැවෙනවා මේ අය ස්වාමීන් වහන්සේ කියනවා දුවේ මං ඔබට සමාව දීලා ඉවරයි අද ඔබ මගේ ආදරය අත්දකින්නවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ තවත් කෙනෙකුට කතා කරනවා මේ කෙනා නිතරම ආයුධයක් රැගෙන යනවා තමන්ගේ ආරක්ෂාවට ස්වාමීන් වහන්සේ කියනවා මගේ දරුව අද පටන් මගේ සුරක්ෂිතභාවය ඔබ අත්දකින්නේ ඔය ආයුධය මට නතු කරන්න මමයි ඔබේ ආරක්ෂාව කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා හැලෙලුයා හැලෙලුයා The Lord speaks to a parent who is very worried about their child little child who has to undergo surgery The Lord says My children place your trust in me I am in control of your little baby I will see that this child comes out safely after the operation, says the Lord. Thank you. Swami Nuhansa kata karno, taman ge singti daru pilipanda, tabiling inna dema upe yola kata, taman ge daru asat kamakata bajane kiri mita hetuven, e pilipanda dadi biking inna yola kata, Swami Nuhansa kata karla kino. ඔබ දරුවාගෙන මම බාරකාරීත්වයේ දරනවා ඒ දරුවගේ වගකීම ආදරනවා මා කෙරේ යදහන්න ඔබේ දරුවා කිසිම අනුතරකින් තොරව ඒ ශල්‍යාගාරයෙන් එළියට එන ඔබ දකින මාතයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා හැලෙලුයි සුතිස් ලක්ෂාන් කපිල ෂේන් නිර්මලි කාංජනා රයන් Lord says I know the great problem that you are going through right now Trust in me because I'm going to be with you and I'm going to be your strength says the Lord Swamin wahanse nam kipada katha karanawa mama dakina oba yana aragale ma oba samaga sitinawa mama obe shakti wenawa kiyala unwahanse prakasha karanawa hallelujah hallelujah Lord is speaking to a family who is unable to sell their family home for the last 8 months Lord is telling you today I will make a way. Swamin wahanse katha karanawa tamange pauliye nivasa
පසුගිය මාස 8 පුරාවටම විකුණා ගැනීමට නොහැකියව කරදර වෙන පවුලකට ස්වාමින් වහන්සේ කියනවා මම මාර්ගයක් සදනවා මේ කර්ත වෙනඹට කිරීමට මම සහාය වෙනවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා හලෙලුයා Lord is also speaking to a person who is praying for a child who has been diagnosed with a hole in the heart. The Lord is telling you tonight, as a sign of my love, I am healing him and he is mine, says the Lord. Swamin wahanse katha karanawa kuda darukge hadawate sidurak thibima nisa e rogi tatten pelna daruweku wenama niyaaknaya karana යුවලකට ස්වාමින් වහන්සේ කියනවා මේ දරුවගේ බාරකාරීත්වය මම දරනවා මේ දරුවා කිසි කරදරයක් නැතුව මම සුව කරනවා මගේ ආදර ස්පර්ශය සලකුණක් හැටියට මේ දරුවා මම සුව කරනවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා හල්ලෙලුයි හල්ලෙලුයි Lord is speaking to Maheshi and he's saying I'm with you in every way and I love you says the Lord ස්වාමින් වහන්සේ නම කියප කෙනට කතා කරනවා මම ඔබට කොයි විදිහටත් ආදරය කරනවා දුවේ මගේ ආදරය අදහන්න මම නුඹත් සමග සදාකල් ඉන්නවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා අපි උන්වහන්සේගේ ආශිර්වාදයට සූදානම් අපගේ දෙවි ස්වාමිනී මේ දිව්‍ය ප්‍රසාද නිදානයේ වැඩ සිටින දේවාජ බාලකයාණන් හට නිසි වන්දනාචාරය පිරිනැමීමට අපට වරම් දුන මැනව විශ්වාසයේ මගින් දැන් අපි හඳුනා ගන්නා උන් වහන්සේ ඔබ වහන්සේගේ මහිමා ලෝකයෙන් දැක ගැනීමට අපට මඟ සැලසුව මැනව මෙකී දේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා
देवियान वाहन से आशीर्वादित वेवा उन वाहन से गे श्री नामय आशीर्वादित वेवा सबैव देवियान वाहन से द सबैव मनुष्याद वन Jesus Christ Swami Daru Aashirvadita Deva Jesus Swami Daru Anke Sri Namaya Aashirvadita Deva Onvan Sege Sri Hardaya आशीर्वादित वेवा पूजासने देव प्रसाद निदाने ही जेसु स्वामी दारु आशीर्वादित वेवा उन वाहन से गे अति अमिलो श्री रुदिरय आशीर्वादित वेवा सनसलिदायक आनंद बन शुद्धात्म आनंद वाहन से आशीर्वादित वेवा उत्तम देव माता वान बन अति शुद्ध मार्य वाहन से आशीर्वादित वेवा उन्वान से गे निर्मल पिलिसिदीम आशीर्वादित वेवा उन्वान से गे प्रताप स्वर्गारोपणय आशीर्वादित कन्य माता वांगे मारियान श्री नामय आशीर्वादित वेवा उन वाहन से गे वृत्त शुद्ध वाक पाते वो शुद्ध उचुसे तुमा आशीर्वादित दिव्यान वाहन से तमन दूत्यान हा शुद्धवान त्यान के रे आशीर्वादित සාදනි බැතියෙන් සමරමි ස්වර්ග රන් නිදානෙනි ජීවත් කරමි මගේ ජීවිතේ ජේසු ක්‍රිස්තු සමිදු දෙන්නේ සත්‍රසාදනි අද අමිමි දිව්‍ය සත්‍රසාදනි බැතියෙන් සමරමි ස්වර්ග රන් නිදානෙනි ජීවත් කරමි මගේ ජීවිතේ ජේසු ක්‍රිස්තු සමිදු දෙන්නේ සප්‍රසාදෙනි
ප්‍රේමවන්තනි අපි හැම කෙනෙක්ම උන්වහන්සේට අද ස්තුති කියලා අපි උන්වහන්සේට මහත් පොළසන්නාදය දීලා කිමි ස්තුති ස්වාමීනි ප්‍රශංසා වේවා ස්වාමීනි හලෙලුයා 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 අද උන්වහන්සේ